ලෝභ, ද්වේෂ, මෝහය. එහෙනම් අපි ලෝභ සිතක් සකස් වෙන්නේ, ද්වේෂ සිතක් සකස් වෙන්නේ මෝහයෙන් සාමයි. මේ මෝහය කියන්නේ චතුරාර්ය සත්‍ය නෙවෙයි. අමෝහය කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය නිරුක්කය කියන කාර්යය දකින්න. එයා ලෝභ සිතක් සකස් වුණා, ද්වේෂ සිතක් සකස් වුණා මේක දුක් කියලා එයා දකින්නේ නැහැ. ඒක තමයි මෝහය කියන්නේ. දුක් කියලා දකින්නේ නැති නිසා මෙයා ඒහි ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වීම නිසාම අකුසල් සිද්ධ වෙනවා. නමුත් අමෝහය කියලා කියන්නේ එයා තුළ ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩෙන කෙනා දකිනවා මේ ලෝභ සිත මට දුක. මේ ලෝභ සිත නිසා මම ප්‍රේතෙක් වෙන්න පුළුවන්. මේ ද්වේෂ සිත දුක. මේ ද්වේෂ සිත නිසා මම යක්ෂයෙක්, තිරිසනෙක්, නිරිසතෙක් වෙන්න පුළුවන්. එතන මෙන්න මේ දැක්ම සකස් කරලා දෙන්නේ අමෝහය විසින්. මෝහය කියන්නේ මාත්‍යෝ ඔබේ චතුරාර්ය සත්‍ය නොදැනීමමයි. දුකේ දුක හැටියට එයා දකින්නේ නැහැ. එහෙමයි. දුකේ දුක හැටියට දකින්නේ නැහැ. දුකේ සැපක් හැටියට එයා දකින්නේ. අනිත්‍ය දේ එයා නිත්‍ය හැටියටයි දකින්නේ. අනාත්ම දේ එයා ආත්ම හැටියටයි දකින්නේ. ඒක තමයි අමෝහය, මෝහය කියලා කියන්නේ. අමෝහය කියන්නේ ඒක විරුද්ධ පැත්ත. එයා චතුරාර්ය සත්‍ය දකින්නේ දුක කියන කාරණේ දකින්නවා. දකින්නේ සා දුකට හේතු වෙන ආව දේවල් වලින් එයා ඇත්තේ. එහෙමද? නිර්වාණය නිර්වාණය කියලා කියන්නේ මහත්වයේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණය. එහෙමද? චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණය බුදුරජාණන් වහන්සේ කෙනෙක් සාරාංශක කල්ප ලක්ෂ ගානක් දෙනු කරලා ඒ දියුණු ප්‍රඥාව සකස් කරගන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්නේ. ඒ චතුරාර්ය සත්‍යයේ මුල්ම ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ කියන්නේ දුක කියන කාරණේ. ඒතකොට දුක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කුමක්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ, දෝමනස්ස, ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම, පංච උපාදාන ස්කන්ධයේ නිත්‍යභාවය ගැනීමෙන් නිසා සකස් වෙනා වූ දුකෝක තමයි දුක කියන්නේ. නමුත් මේ කිව්වේ කාරණා සියලු දෙයක්ම මහත්යාතුල තියෙනවාද නැද්ද? තියෙනවා. මහත්යාතුල නෙමෙයි අභිසිද්ධනාතුලම තියෙනවා. එහෙනම් දුක කියන කාරණේ අභිසිද්ධනාතුලම තියෙනවා. දෙවෙනි ආර්ය සත්‍ය බුදුරජාණන්සේ මුලින්ම මේ දුක කියන කාරණය තමයි දකින්නේ. මේ දුකෙන් මිදෙන්න කියන කාරණය තමයි බුදුරජාණන්සේ බෝධිසත්වයන් ශ්‍රේණි. ඒතොර දුක කියන කාරණය දැක්කට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ දකිනවා දුක ඇති වෙන්න නම් තෘෂ්ණාව නිසායි කියලා. තෘෂ්ණාව නිසායි දුක ඇති වෙන්නේ. එහෙමයි. එනම් මාත්‍ය තෘෂ්ණාව නිසා නම් දුක ඇති වෙන්නේ. දුක කියන කාරණයත් මහත්යාලඟ තිබ්බනම් තෘෂ්ණාව කියන කාරණය කාතුල තියෙන්න ඕනේ. මහත්යතුරමයි මොකද දුක ඇති වෙන්නේ තෘෂ්ණාව නිසා. එක තරුණියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ මට නිරතුරුවම දුකයි. මරණ ගෙදරකට ගියාත් ලෙඩෙක් බලන්න ගියාත් මට හරි දුකයි කියලා. ඒ නිසා මම මරණ ගෙදරදී කඩනවා. ඉස්පිරිතාලේ රෝගියෙක් බලන්න ගියාත් කඩනවා. අනේ භාග්‍යවතුන් වහන්සේ මට කියන්නේ ඇයි මට මෙච්චර මේ දුකක් සකස් වෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දරුව ඔබේ ඥාතියෙක් මැරෙනවා. ඔබ ඥාතියාගේ මරණ ගෙදෙට්ට ගිහිල්ලා මරණය ළඟට ගිහිල්ලා ඔබ මොකද්ද කරන්නේ කියලා. එතකොට මේ දරුව කියනවා ස්වාමීන් වහන්සේ මම හොඳට මඬනවා. මට අඬන්න නැතුව ඉන්න බැහැ. හොඳයි ඒ ගමේම ඔබේ ඥාතියෙක් නොවන කෙනෙක් මැරෙනවා. ඔබේ මරණයට යනවාද උන් මං යනවා. ඔබ ගිහිල්ලා මොකද කරන්නේ? නෑ මට ඇඬෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ කියලා. මට ඇඬෙන්නේ නෑ කියලා. ඔබ ඔබේ ඥාතියෙක් ලෙඩ වෙලා බලන්න යනවා. ඥාතියෙක් ලෙඩ වෙලා බලන්න ගියාම මොකද කරන්නේ? සම්නස මට ඇන්නේ කියන භාග්‍යතුමා. හොඳයි ඥාතියෙක් නොවන කෙනෙක් ලෙඩ වෙලා ඔබ බලන්න යනවා. ඔබ අඬනවද? නැහැ භාග්‍යතුමා. මට ඇන්නේ නැහැ කියන. එහෙනම් දුක කියන කාර්යය සකස් වෙන්නේ තෘෂ්ණාව නිසාමයි. මගේ කරගෙන රූපය මගේ කර ගැනීම නිසා පංච පාදානස්කන්ධය මගේ කර ගැනීම නිසා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක කියන කාරණේ අපි තුල තියෙනවා. දුකට හේතුව එනම් තෘෂ්ණාව, තෘෂ්ණාව කියන කාරණේ තමා තුල තියෙනවා. දුක තියෙන්නේ තමා තුල නම්, තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා තෘෂ්ණාව නැති කරන්නේ කුමක් නිසා? දුක නැති කිරීමෙන් දුක නැති වෙනවා කියන්නේ. එහෙනම් දුක තියෙන්නේ තමා තුල, තෘෂ්ණාව තියෙන්නේ තමා තුල, තෘෂ්ණාව නැති කරගන්නේ කවුද? තමා. අන්න හතරවෙනි ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැති කිරීමේ මාර්ගය. තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ගමන් කිරීමෙන්මයි අපි මේ දුක නැති කරගන්නේ. එහෙනම්
මොකද මේ දුක කියන කාරණේ මහත්මයා මේ ලෝකෙට බැඳලා ඉන්නේ ඇයි? පංච උපාදාන ස්කන්ධය කෙරේ තියෙන ආ වූ බැඳීම නිසා, තෘෂ්ණාව නිසා. මහත්මයා බිරිඳ කියන රූපෙට බැඳිලා, දරුවා කියන රූපෙට බැඳිලා, ඉඩම කියන රූපෙට බැඳිලා, ගේතොර කියන රූපෙට බැඳිලා, රැකියාව ව්‍යාපාරය කියන රූපෙට බැඳිලා. එතනින් ඊට පස්සේ තව තව ඊළඟ ජීවිතයේ දෙවියෙක් වෙනවා කියලා දෙන්න බැඳිලා, බ්‍රහ්මෙක් වෙනවා කියලා දෙන්න බැඳිලා, මිනිසෙක් වෙනවා කියලා දෙන්න බැඳිලා. දැන් මේ බැඳුනේ මොකද? පංච උපාදාන ස්කන්ධයටයි රූපෙටයි මේ බැඳිලා කියන්නේ. මාත්‍යා යම් වෙලාවක කල්යාණ මිත්‍රාශ්‍රය ලබන සද්ධර්ම ශ්‍රවණිය අහලා ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා අන්න මාත්‍යා දුක කියන කාරණේ දකිනවා. දුකට හේතුව තෘෂ්ණාව කියලා දකිනවා. එහෙම දැකලා මාත්‍යා රූපේ අනිත්‍යභාවය වඩනවා. බිරිඳ කියන රූපේ මතකේ තරම් බිරිඳගේ අනිත්‍යභාවය වඩනවා. මේ බිරිඳ මේ ජීවිතයේ මඩ ලැබුණු බව ඇත්ත. නමුත් මේ ලෝකයේ ඉන්න හැම කාන්තාවක් සංසාරේ මට බිරිඳ වෙලා තියෙනවා කියලා එයා දකිනවා. මේ ජීවිතයේ අම්මා මේ අම්මා බව ඇත්ත. නමුත් සංසාරේ මේ ලෝකයේ ඉන්න හැම කාන්තාවක්ම මට අම්මා වෙලා තියෙනවා කියලා දකිනවා. මේ ජීවිතේ මගේ දරුවා වෙනා ඉන්නේ මේ දරුවා බව ඇත්ත. නමුත් මේ ලෝකයේ ඉන්න හැම දරුවෙක්ම මට සංසාරේ දරුවා වෙලා තියෙනවා කියලා නුවණින් දකිනවා. දැකලා ආයේ රූපයන් කෙරෙහි කියන කැමැත්තෙන් මිදෙනවා. එයා දකිනවා මගේ මේ භව ගමනේ මම ලබන්නා වූ අවසාන බිරිඳයි මේ ලබන්නේ. මගේ මේ භව ගමනේ මම ලබන්නා වූ අවසාන අම්මයි මේ ලබන්නේ. මගේ මේ භව ගමනේ මම ලබන්නා වූ අවසාන දරුවයි ලබන්නේ. නැවත බිරිඳක් දරුවෙක් අම්මා තාත්තා කිරේ උපාදානයක් සකස් කරගන්නේ නැහැ. එතකොට දැන් ආයිමත් මාත්‍යන් මේ මනුෂ්‍ය ලෝකේ අම්මෙක් තාත්තෙක් දරුවෙක් පිළිබඳ උපාදානයක් සකස් වෙනවද? නමුත් මේ උපාදානයේ නම් මිත්‍රතාව සකස්ුනේ ඇයි? තෘෂ්ණාව නිසා. එහෙනම් එතන මාත්‍යා නැවත බිරිඳක් දරුවෙක් අම්මා තාත්තා ඥාතියක් කියලා උපාදානයක් සකස් වෙන්නේ නැහැ. එහෙනම් එහෙම සකස් නොවන තැන මාත්‍යා මාත්‍යාගේ රූපයක් විදර්ශනාවෙන් දකිනවා. මේ ඇස අනිත්‍ය දෙයක්, මේක වෙනස් වෙනවා, මේක මටයි කියන්නේ නැහැ. මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය මටයි කියන්නේ නැහැ. මේක අනිත්‍ය දෙයක්. ඒ නිසා මාත්‍යා මේ කයක තියෙනා වූ කැමැත්තෙන්, එහෙනම් මේ කයක තියෙනා වූ කැමැත්තෙන් විදුරනම් මාත්‍යෝ මාත්‍යා නැවත උත්සාහ කරලා යනවද? නැවත මිනිසෙක් වෙනවා කියන බලාපොරොත්තුවක් ඇති කරගන්නවද? නැවත දෙවියෙක් වෙනවා කියන බලාපොරොත්තුවක් ඇති කරගන්නවද? නැවත බ්‍රහ්මෙක් වෙනවා කියන බලාපොරොත්තුවක් ඇති කරගන්නවද? මහත්යාට මනුෂ්‍ය ලෝකයේ කෙරෙහි සංඥාවක් නැත්නම්, දිව්‍ය ලෝකයේ කෙරෙහි සංඥාවක් නැත්නම්, බ්‍රහ්ම ලෝකයේ කෙරෙහි සංඥාවක් නැත්නම් මාත්‍යෝ හිත පිළිගන්න තැනක් නැහැ. දිවනේ හිත පිළිගන්න. ඔතන තමයි ඉන්නේ. නමුත් තාම අපේ හිත නිවනේ පිහිටන් නැත්තේයි තෘෂ්ණාව විසින් මේ රූපයන් අපි අල්ලාගෙන තියෙනවා. තෘෂ්ණාව අපි අවබෝධ කරගත්ත වෙලාවේ තෘෂ්ණාවමයි දුක සකස් වෙන්නේ කියලා තෘෂ්ණාව ප්‍රහීණ කරපු මාර්ගයට අපි යනවා. තෘෂ්ණාව ප්‍රහීණ කරපු මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය සම්මා දිට්ඨිය. ඒතකොට ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ යා ඉස්සෙල්ලාම දුකයි කියන කාරණේ දකින්නේ. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් තමයි මේ මාර්ගය තුල ජීවන කියන කාරණේ සාක්ෂාත් කරගන්නේ. දැනෙන්න වරින්නද? හොඳයි හොඳයි මෙන්න තේරුම් සම්ය සුපත් වේවා දීර්ඝාසන සේවා. චතුරාර්ය සත්‍ය මතන ඔබ දේවාස්මේ සද්ධාන් සරණ කියන කුසලය ඔබ පිළ මෑණියලා මේ ජීවිතේ තුලින් චතුරාර්ය සත්‍ය මතන ඔබ දේවාස්මේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තේරුම් සම්ය. සංස්කාරයන් නිරෝධ කරපු තැනයි භව නිරෝධයේ සිද්ධ වෙන්නේ. එහෙනම් සංස්කාරයන් තීන තාක්කල් විඥානේ සංස්කාර පත්‍ය විඥාන සංස්කාර හේතුයෙන් විඥානේ සකස් වෙනවා. සංස්කාරය අනිත්‍යයි කියලා දකිනවා. දැන් යා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වෙලාවේ දැන් අර මම කිව්වා වගේ යා සියලුම සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිනවා. එයා මේ දිව්‍යයේ, භ්‍රමයේ, මනුස්සමේ සියලුම සැපයන් අනිත්‍යයි කියලා දකිනවා. ඒතකොට මේ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකින කෙනා නැවත සංස්කාරයට බැඳෙන්නේ නැහැ. සංස්කාරයට බැඳෙන්නේ නැහැ. ඒ සංස්කාරයෙන් බැඳෙන්නේ නැති තැන එයා තුල නැවත විඥානයක් සකස් වෙන්නේ නැහැ. එහෙම තමයි කුසල් කරමින් මේ
භව නිරෝධය කරා යනවා කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. මේ කුසල් කරමින් භව නිරෝධය කරා යන කාරණේ සිද්ධ වෙනවා. නමුත් භවයට කැමැත්ත තියෙන තාක්කල් භව නිරෝධයට යන්නේ නැහැ. එදා තමයි අද භවයේ මෙයාත්මේ නැති වෙනවා කියන විශේෂ පිටතාව පොද වෙන්නේ. භවයේ මෙයාත්මේ නැති වෙනවා කියනකොට මාත්‍යෝ මේ තමන් මේ මාර්ගය තුල ගමන් කරන්නේ. එහෙනම් කුෂ්ණාම් ප්‍රේණ කරන්නා වූ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නේ. තමන්ගේ පංච පාදස්කන්ධය අනිත්‍යභාවය දකින්න සෝවාන් වෙන්න අවබෝධ කර ගන්න ඕන රහත් වෙන්න. නමුත් එතෙන් දෙන්නේ ඉස්සෙල ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග හයක් තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මාදෝ වාචියෝ මේ සියලු දයක්ම සද්ධාවට සීලයට අයිති දේවල්. ඒසම මුලින්ම අපි තේරුම් කරගන්න ඕන සද්ධාවට එන්නවා. භව නිරෝධය කරා යනවා නම් නිවන් අවබෝධය කරා යනවා නම් කවදාකවත් සීලෙන් තොරව සද්ධාන් තොරව අපිට යන්න බෑ. සද්ධාමයි අංක එක. සීලය තමයි අංක දෙක. සීලෙන් සද්ධාමෙන් තොරව කවදාකවත් අපිට නිවන් අවබෝධය කරා යන්න බෑ. ඒ නිසා අපි භාවනාව කියන කාර්යයෙන්ද සමත විදර්ශනාව කියන තැනට යන්න ඉස්සෙල්ලා හැම වෙලාවම අපි කෙරුවන් කෙරෙහි සද්ධාවට සීලයටත් මුල් තැන දෙන්න ඕනේ. එතනම තමයි මුල. මොකද ආරක්ෂාංගික මාර්ගයේ සම්මා සතිය කියන කාර්යයේ තියෙන හත් වෙනි තැන. ඊට ඉස්සෙල්ලා මාර්ගාංග හයක් තියෙනවා. මේ හයේ ඵලෙ තමයි සම්මා සතිය. මේ හයේ වැඩෙන්නේ නැතුව කවදාකවත් සම්මා සතියක් වෙන්නේ නැහැ. කෙරුවන් කෙරෙහි සද්ධාවක් නැති කෙනෙකුට සීල ආරක්ෂා නොකරන කෙනෙකුට කවදාකවත් සම්මා සතියක් වෙන්නේ නැහැ. ඒක මිත්‍යා සතියක් බවට පත් වෙනවා. එහෙනම් සමත විදර්ශනාව වඩන්න ඉස්සෙල්ලා අපි කෙරුවන් කෙරෙහි සද්ධාවමයි සකස් කරගන්නේ. ඊළඟට සීලයයි පරිපූර්ණ වෙන්නේ. එතනදී තමයි සමාධිමත් හිතක් අපිට සකස් වෙන්නේ. මාර්ගයක් මේක. ඒ මාර්ගයට මුලින්ම අපි ස්ථානගත වෙලා ඉන්නවා. මේ ඉහළ තියෙන සම්මා දිට්ඨිමේ සීලයට අදාළව ඒවා මුකුත් කරන්නේ නැතුව මෙතනින් සම්මා සතියක් සකස් කර ගන්න යනවා කියන කවදාකත් එක වෙන්නේ නැහැ. ඒක මිත්‍යා සතිය. සම්මා සතිය සකස් කරලා දෙන්නේ අර මාර්ගාංග 6 පලෙන්නේ. ඒ මාර්ගාංගය වඩන්නේ නැතුව සම්මා සතිය සකස් වෙන්නේ නැහැ. නිකන් උදු සතියක් සකස් වෙනවා. සතිය කියන කාර්යය අදාළ නැහැ. ඉස්ලාමි පල්ලියේ ඉන්න මහත්යෙක් නරක සතිය තියෙනවා. Hindu කෝවිලේ ඉන්න මහත්යෙක් නරක සතිය තියෙනවා. නමුත් සතිය කියන කාර්යයේ වටිනාකමක් නැහැ. නමුත් සතියත් අවශ්‍යයි සම්මා සතිය ළඟට යන්න. නමුත් සතිය කියන කියන්නේ අපි කියන මෙතන අපි හරකෙක් ඉන්නවා. ඒ හරකව අපි එන්න ගන්න. මෙහෙම දැම්මම මේ හරක මොකද කරන්නේ? වටේම තියෙන ගොයන් ටික තේල් ගස් ටික ගන්න. ඊට පස්සේ අපි යනවා මීටර 20ක කමෙන්කින් බඳිනවා. දැන් මොකද වෙන්නේ? එයා යන්නේ මීටර 20 ඒ ටිකේ ඉන්න තියෙනවායි ගන්න. ඊට පස්සේ අපි යනවා මීටර 20 කමේ අයින් කරලා මීටර 10ක කමෙන්කින් බඳිනවා. දැන් මොකද වෙන්නේ? එයා ගන්න මීටර 10 ප්‍රමාණය. මීටර 10ක් අයින් කරලා මීටර 5 කමෙන්කින් බඳිනවා. දැන් එයා මීටර 5 ප්‍රමාණයටයි කන්නේ. ඊට පස්සේ අපි මේ මීටර 5 කමෙන් අයින් කරලා කනුවට බෙල්ල තියලා බඳිනවා. දැන් එයා යනවද කොහෙම? අන සතිය. යන්නේ නැහැ එකට නැවති අයින්. ඒක තමයි සතිය. මෙයා මෙතන කනුවට බෙල්ල තියලා බැඳලා තිබ්බත් මෙයා වටේ තියෙන තේල් පැලකේ ගොයම් පැලකේ බලබල කියලා දිලිය තමයි ඉන්නේ. කොහොමද කඩාගෙන යන්නේ කියලා හිත හිත තමයි කුෂ්ණා වැඩි වෙලාද නැහැ. එයි වැඩුනේ නැහැ මාර්ගංගහය. සීලය වැඩෙද්දි සත්තා වැඩෙද්දි කුෂ්ණා අවශ්‍ය වෙනවා අඩු වෙනවා. ඒ අඩු වුණ තැනයි සම්මා සතිය සකස් වෙන්නේ. සමත විදර්ශනාව සකස් වෙන්නේ. නමුත් මෙතන වැඳලා හිටියා කියලා තේරුමක් නැහැ ඒ සතිය. කුෂ්ණා වැඩි වෙලා නැහැ. කියලා දින කියලා ඉන්නේ කඩන්නේ කොහොමද කියලා දැකදක ඉන්නේ. නමුත් සම්මා සතිය කියන්නේ මොකද? එයා මෙතෙන්ද කියලා බැලලා තමයි ඉන්නේ. නමුත් එයා තුල දුෂ්ණාව නැහැ. එයා පංච පාදාන ස්කන්ධය අනිත්‍යයි කියලා දකිනවා. එයා වඩන රූපය අනිත්‍යයි කියන කාරණේ දකිනවා. මොකද මුල් මාර්ගංගයෙන් එයා පෝෂණය වෙනවා. එසම් නිවන් කරා යන මාර්ගයේ ආරෂ්ඨාංගික මාර්ගයේ ආරෂ්ඨාංගික මාර්ගයේ පිළිවෙලට අපි තුලින් වැඩෙනවා. මුල් මාර්ගංගය පැත්තකින් තියලා සම්මා සතිය කියන දැන්නේ සමත විදර්ශනාට ගියොත් මිච්ඡා සතියක්මයි මිච්ඡා සමාධියක්මයි යන්නේ. එසා බුදුරජාණන් වහන්සේ කිව්වා මාර්ගය යනෝනේ පෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවයි අංකේක. සදාවෙන් තම මේ කමනේ දශමයන්පත් යන්න බැහැ. දෙක සීලය. ඊට පස්සේ තමයි සමාධිමත් පිටතුලෙන් සම්ත විදර්ශනාම කියලා කියන්නේ. හේතල් මාතේ තාමුණගේ අහන්න තියනද? මොකද මම කියන්නේ අහන්න දෙවි? පහනක් පිටු කරලා
ප්‍රාර්ථනා කරනවා මේ පහන් ආලෝකයෙන් පූජා වීමෙන් ජයග්‍රහණ කරගන්නා වූ අනන්ත කුසල බලයෙන් මට ප්‍රඥාව පහළ වේවා, ඥානය පහළ වේවා, චතුරාර්ය සත්‍යය ඒකින් අපි දැඩිව භවය උපාදානය කරගන්නවා. ඉතින් ඔහොම ප්‍රාර්ථනා කරන්න කියලා කවදාවත් බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. මම දන්නේ කවුද කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රඥාව ඇති වෙන්න එක හේතුවයි කියන්නේ. හේතු දෙකක් නැහැ. ඔබට මෑණියන්ට ප්‍රඥාව අවශ්‍ය නම් ප්‍රඥාව ඇති වෙන්න එකම හේතුව. ඒ තමයි පළවෙනි එක කල්යාණ මිත්‍ර ආශ්‍රය. දෙවෙනි කාරණය සද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි කාරණය ශ්‍රවණය කළා වූ සද්ධර්මයෙන් වරි මෙනෙහි කිරීම. අන්න ප්‍රඥාව විතරයි කියන්නේ. පහන් පූජා කළා කියලා ප්‍රඥාව හැදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ නම් කොතනකවත් කියලා නැහැ. මම නම් දැකලා නැහැ. එහෙනම් ඒසා ඒකයි මම කිව්වේ අතීත සම්මා සම්බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ පහන් ආලෝකය එක පිරක් කළොත් මේ ඉරේ ආලෝකය පහදයි කියන. එහෙනම් ප්‍රඥාව බැරිලා නැහැ. මේ අපේ තේරුම් ගන්න. ඒසා ප්‍රාර්ථනාවෙන් කවදාකවත් අපිට මේක ලැබෙන්නේ මාර්ගය තුල මේ ඉන්නවා. මාර්ගය ආරක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේ කියන එළදෙනක් ඉන්නවා. ඒ එළදෙනාට පැටියක් ඉන්නවා. කෙනෙක් බාල්දියක් අරන් එනවා මම මේ ඉල දෙනකෙන් කිරි දෝනවා කියලා. එයා ඉල දෙන ළඟට ඇවිල්ලා අන් දෙකෙන් කිරි දෝනවා. කිරි ලැබෙයිද? නැහැ. ඊට පස්සේ තව කෙනෙක් එනවා. එයාත් එනවා බුදුරයන් වහන්සේ ඉල දෙන ළඟට. එයාත් ඇවිල්ලා යා හරකාගේ සංගුරුන් ළඟ වාඩි වෙලා මට කිරි ලැබේවා කිරි ලැබේවා කියලා කිරි දෝනවා. කිරි ලැබෙනවද? ලැබෙනවා. කිරි ලැබෙනවා. දැන් ඉස්සෙල්ලාම කෙනා ඇවිල්ලා මට කිරි ලැබේවා කියලා අන් දෙකෙන් කිරි දෙව්වා. කිරි ලැබුණේ නැහැ. දෙවෙනි කෙනා ඇවිල්ලා හරකාලඟ හරියට තනගුරුල්ල ළඟ වාඩි වෙලා මට කිරි ලැබේවා කියලා කිරි දෝනවා. කිරි ලැබෙනවද? ලැබෙනවා. තුන්වෙනි කෙනා ඒ මුකුත් කරන්නේ. එයා ආවා වාඩි වුණා කිරි දෝනවා. එයාට කිරි ලැබෙනවා. ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. නමුත් අර ඉස්සෙල්ලා කෙනා බොරුවට ප්‍රාර්ථනා කර කර කිරි දෝනන්නේ. ප්‍රාර්ථනා කරන්න ඕනේ මාර්ගය තුල ඉන්නවා. එහෙමද? එසා මාර්ගය තුල ඉන්නවා නම් ප්‍රාර්ථනා කරතර ඉන්න දෙයක් නැහැ. නමුත් චිත්තයක් අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඡන්දයක් කැමැත්තක්. එහෙමද? නමුත් ප්‍රාර්ථනා කරන්න ඕනේ මාර්ගය තුල ඉන්න. කල්‍යාණ මිත්‍ර ඇසුර සකස් කරගත්තාට පස්සේ සද්ධර්ම ශ්‍රවණේ ඇහෙනවා. ශ්‍රවණය කළා වූ සද්ධර්මයෙන් නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කරනවා නම් ප්‍රඥාව මොදු වෙනවා. දැන් ඊට පස්සේ තමයි අපි මාර්ගය තුලට වසින්නේ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතනයි ප්‍රඥාව තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල යන්න අන්න ප්‍රඥාව අවශ්‍යයි. නව පහන් ආලෝකයේ කියන්නේ සංස්කාරය. එනවන ඊළඟ ජීවිතේ අපිට බුද්ධිය දැනුම ලැබේ, ලස්සන රූපයක් ලැබේ, නැත්නම් ලස්සන තාරකාවක් වෙලා ආලෝකමත් දෙවියෙක් වෙයි. ඕවා සිද්ධ වෙයි. ඕවා නැත්තේ නැහැ. සංස්කාරය. නව කොච්චර පහන් ආලෝක පූජා කළා, ටෝච් පූජා කළා කවදාකවත් ප්‍රඥාව ලැබෙන්නේ ප්‍රඥාව අත්‍යවශ්‍යයි. කියනවාද මන්නේ? එහෙම තමයි ප්‍රඥාව ලැබෙන්නේ. කියන්නේ කියන්නේ. මහන්ත ඔබ වහන්සේ නිවීමේ මාර්ගයට ඒකාන්තයෙන්ම මේ කියන මේ එන තැනට මේ ඒකාන්තයෙන්ම නිවුන කෙනෙක් කියලා කියන එකම මට ඇතුමා කොහොමද ඔබ එහෙම කියන්නේ? ඒක ආශ්‍රයෙන් සේකීමේ ඥාණයෙන් තියෙන බුදුරජාණන් වහන්සේට විතරයි. ඒක අපි හිතන්න ඕනේ. තව කෙනෙක් සහත්භාවයටපත් වුණාද, තව කෙනෙක් අනාගාමී වුණාද, සෝවාන් ඵලයටපත් වුණාද කියන කාරණේ කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. මොකද ආශ්‍රයන් සේකිරීමේ ඥාණය තියෙන බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. දවසක් ලකුණ්ඩ බද්දීගෙන ස්වාමි වහන්සේට සාරිපුත්ත මහ රහතන් වහන්සේ කමට හන්දේ. ලකුණ්ඩ මේ ඇස අනිත්‍යයි. මේ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියනවා කමට හන්දේ. නමුත් මෙතනින් බුදුරජාණන් වහන්සේ වඩිනවා. වඩිනකොට බුදුරජාණන් වහන්සේ කියනවා සාරිපුත්ත ලකුණ්ඩ කරගත් යුතු දේ කරලා ඉවරයි. එයා රහත් වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. නමුත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ දන්නේ නැහැ. නමුත් ලකුණ්ඩ මන්දිය දන්නවා තමන් රහත් වෙලා කියලා. එයා දන්නවා එයාගේ ආශ්‍රයෙන් ශ්‍රේම නම් කියලා. නමුත් ශ්‍රේමුණ කෙනා ඒක කියන්න යන්නේ නැහැ. නමුත් ඒක සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැනගෙන හිටියේ නැහැ.
මොකද ඒක බුදුරජාණන් වහන්සේට පමණක් තියෙන ඥානයක් පාස්වැන්සේ ක්‍රීමිය. ඒක සාරිපුත්ත මහා රහතන් වහන්සේටත් ඒ ඥානය නැත්තම් තව කෙනෙක්ගේ අවබෝධයක් ඉස්තිරවත් කියන්නේ බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාරණා හතරක් නිසා කෙනෙක් මාර්ගඵල ප්‍රකාශ කරනවා කියලා. කාරණා හතරක්. එකක් අදිමාන්නේ නිසා එයා ප්‍රකාශ කරනවා මම රහත් වෙලා මම සෝවාන් වෙලා කියලා. අදිමාන්නේ. දෙවෙනි කෙනා මෝහය නිසා, මෝඩකම නිසා ප්‍රකාශ කරනවා මම රහත් වෙලා මම සෝවාන් වෙලා කියලා. තුන්වෙනි කෙනා මානසික රෝගීභාවය නිසා ප්‍රකාශ කරනවා මම රහත් වෙලා මම සෝවාන් වෙලා කියලා. හතරවෙනි කෙනා අවබෝධය තුලින් ප්‍රකාශ කරනවා මම වේදනට ආවයි කියලා. ඒ නිසා කෙනෙක් ගැන අපි හිතනකොට මෙන්න මේ මුල් කාරණා තුනක් දාලා බලන්න වෙනවා. එහෙම දාන බැලුවත් බුදුරජාණන් වහන්සේ කියනවා තව කෙනෙකුගේ අවබෝධයක් තව කෙනෙකුට නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් කියන්න බැහැ කියලා. මොකද ඒ තරම් සියුම් තැනක් තේරෙනවද? මොකද ඒසා සියුම් තැනක් ඒ නිසා බුදුරජාණන් වහන්සේට පමණක් නම් තියෙන ආශ්‍රයන්සේ කිරීමේ ඥානෙ කාටවත් කියන්න බැහැ. අහවලා සෝවන් වෙලා අහවලා රහත් භාවයට පත් වෙලා කියනවා. යමෙක් එහෙම කියනවා නම් එහෙනම් එයා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් අනුම ගාණයා තුල ශ්‍රද්ධාව සකස් වෙච්ච නැති කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ කිව් දෙයක් ඉහිලින් යන්නේ මට නම් කියන්න බෑ කාවවත් මෙයා සෝවන් වෙලා කියලා. මම කොහොමද කියන්නේ? මට කොච්චර කෙනෙක් කර්ම පැහැදිලි කළා මම මෙහෙමයි කිව්වත් මට නම් කියන්න බෑ. ඒක ධර්මතාවය. මොකද බුදුරජාණන් වහන්සේ තමයි කියන්නේ. අපි කියන්න යන ඔබට අපි ශ්‍රද්ධාවෙන් බැහැර වෙනවා. නමුත් ඔබතුමී එහෙම දෙයක් නෙමෙයි කළේ. එහෙනම් ඔබතුම කුමක්ද මගෙන් දැක්කේ දේ ප්‍රකාශ කළා. නමුත් අර ආකාරයෙන් අපි කෙනෙකුට සහතිකයක් දෙන්න යන්න පුළුවන් කමක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ විතරක් කියන ආශ්‍රයන්සය කිරිමේ නැහැ. ඒකෙන් සති ධම්ම විජේ වීර ප්‍රීති පස්සත්ති ඔබ කියන නිවිච්ච බව කියන පස්සත්ති. තේරෙනවද? ප්‍රීතිය සකස් වුණා ධර්මයේ ඇහෙන්නේ. ධර්මයේ කියන්නේ චතුරාර්ය සත්‍ය මේ අනිත්‍යද දුක්ඛ අනාත්ම ස්වභාවය. මේක දකිනකොට ප්‍රීතිය සකස් වෙනවා, වීර්ය සකස් වෙනවා. දෙකේ මේ මාර්ගය යන්න පුළුවන්, මේකේ යන්න ඕනේ කියලා. ඒතකොට සතුට ඇති වෙනවා. ප්‍රීතිය ප්‍රසද්ධිය කියන්නේ ඔය කියන නිවීම කියන තැන. තේරෙනවද? ඉතින් ඔය සමාධි උපේක්ඛා ඔය වැඩුනේ සප්තපොච්චං. නමුත් ඔය සප්තපොච්චං අනිත්‍යයි. ඔය කිසිම දෙයකට බැඳෙන්න එපා. ඔබ දැන් ගෙදර ගිහිල්ලා ධර්මොත් එක කටයුතු කරලා ඉතින් ඔක්කොම ඉවර වෙලා නෑ. තේරෙනවද? ඒ නිසා ඔය වැඩුන හැම ආස්වාදයක්ම අනිත්‍යයි කියලා දකින්න ලකුණු දෙන්න යන්න එපා. එන ඒක අනිත්‍යයි. අපේ දැසයන් කියන්නේ මාත් එක්කම සෞඛ්‍ය ඒ මාතේ අන්තිම නිරෝගී සත්‍ය පරිණාම සඳහා නිරෝගී සත්‍ය මරන්න අසම්බරම් දිනේ ඒ මහත්කම ඒ ප්‍රාණඝාත අකුසලයි නමුත් එයා සතා මරන්නේ නැහැ. දැන් මරණ කෙනා දැන් මරණ කෙනෙකුත් ඉන්නවානේ. මරණ කෙනාට වඩා අනු අකුසලයක් තමයි න්යාය ලැබෙන්නේ. තේරෙනවද? නමුත් මෙයාට ප්‍රාණඝාත අකුසලයක්. ඒක ප්‍රාණඝාත අකුසලයක්. ඒවා බේරෙන්නේ දැන් මම දන්නත් ඔය සෞඛ්‍ය පරීක්ෂක මහත්මයෙක් ඉන්නවා. එයා සෞඛ්‍ය පරීක්ෂණ කරලා ඒ විභාගේ මහාසේලා උපුරු කරලා එයා දැඩි වෙනසක් ගත්තා. ඔය මහජන සෞඛ්‍ය පරීක්ෂක කියන්නේ ප්‍රාදේශ සභා සම්බන්ධ වලට නෑ. ගොඩක් වෙනස ගත්තා. පස්සේ ආ මේ වෙන ඔය ඒඩ්ස් මර්ධන වගේ තැනක රැකියාවට ගියා. මොකද යාකට පැහැදිලි වෙකෝ ස්වාමීන් වහන්සේ මට නම් එක් කරන්න දැන් කියලා. ඒකෝ එයා එක දැක්කේ ඇයි? එයා තුල සද්ධාම තිබුණා. එයා දැක්කා මේක කර්මය කරන බලන්න. මොකද සද්ධාම මිසොරේ කරු නිසා. ඒ නිසා එයා දැඩි වෙහසක් ගත්තා. එයා අර ප්‍රාදේශීය සමාජ සම්බන්ධ සෞඛ්‍ය පරිශ්‍රයේ ආයතන තැනට ගියා. දැන් එයා වෙන සමාජ රෝග සම්බන්ධ සෞඛ්‍ය පරිශ්‍රයේ කෙනෙක් එයා වැඩ කරනවා. ඒ මාත්‍රාව සමාතුලිත කින්නේ කරගන්න. මේක ඉතින් අකුසලයක්. මිනිසයාට මේ හොඳමස් දෙන්නේ යනවා කියන කාරණේ අදාළ නැහැ. තේරෙනවද? මොකද ඒගොල්ලෝ ඒවා තියෙන්න තමයි. අවසරසන්න. මොකද කියන්නේ? මම දැන් මේ ධර්ම කියන බුදුන භාවනාව වයින්වා. ඒ
එහෙ මෙහෙමයි වීරය කෙනෙකුට අඩු නම් එයා වීරය ගැන නෙමෙයි හිතන්නේ සද්ධාව ගැන ඒක හොඳට කියන්න ඕනේ කෙනෙකුට වීරය අඩු නම් ප්‍රශ්න තියෙන්නේ වීරය නෙමෙයි සද්ධාව ගැන තේරෙනවද සද්ධාව වැරුණ කෙනා සද්ධාවේ ඵලයක් ඇදීටයි වීරය වැඩෙන්නේ තේරෙනවද සද්ධාවේ ඵලයක් ඇදීටයි වීරය වැඩෙන්නේ කුමක් සඳහාද වීරය වැඩෙන්නේ මාර්ගය තුල ගමන් කරන්න ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්න එන වීරිය වැඩෙන්නේ නැත්නම් ප්‍රශ්නේ තියෙන්නේ සද්ධාව තුල. ඒ නිසා සද්ධාවම තමයි වැඩවඩ ගන්න. බුදුරජාණන්සේ කෙරෙහි විතරක් නෙමෙයි ධර්ම රත්නයේ කෙරෙහි සද්ධාව වඩාත් වටිනවා. බුදුරජාණන්සේ කෙරෙහි සද්ධාව අනිවාර්යයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව වඩනවා වගේම ධර්ම රත්නයේ කෙරෙහි සද්ධාව සකස් කරගන්න. ධර්මයේ කෙරෙහි. තේරෙනවද? මේ සංස්කාරයන් කෙරෙහි සද්ධාව සකස් කරගන්න. මේ ලෝකයේ තියෙන මේ විෂමභාවය දකින්න මනසින්. සංසාර බය දකින්න. සංසාර බය දකිමින් ඕනේ අපි සද්ධාව කියන කාරණේ සකස් කරන ධර්මයේ කෙරේ සද්ධාව කියන්නේ සංසාර බය දකින්න. එහෙනම් එයා දකින්නවා එයා බල්ලෙක් දැක්කත් හරකෙක් දැක්කත් පූසෙක් දැක්කත් එයා ඒ හරකා තුලින් පූසා තුලින් තමාව දකින්න දක්ෂයි. අනේ මමත් මේ විදිහට සතර ආපායේ ඉන්නේ නැති. මම සතර ආපායේ නොදුනොත් නැවත මාව මේ තැනට වැටෙන්නේ නැති. මේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි කවදා හරි දවසක චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට පෙර අතුර එයා තුළ දැන් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන කෙනා තුළ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයයි වැඩිලා තියෙන්නේ. ඒතකොට ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග 8ම වැඩුණාට පස්සේ ඒ කියන්නේ සම්මා සති සම්මා සමාධි ලෝකෝත්තර සමාවයෙන් වැඩුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යාට සම්මා ඥාන කියන කාරණය සකස් වෙනවා කියලා නවවෙනි අංගෙට ඒක දාන්නේ. 10 වෙනි අංගෙ තමයි සම්මා විමුක්ති. එහෙනම් එතකොට මේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන කාරණා දෙකම සකස් වෙන්නේ කාටද? රහතන් වහන්සේට. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග 8ම වැඩිනවා. වැඩිීමේ ඵලය තමයි සම්මා ඥාන කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග 8ම වැඩුණාට පස්සේ සම්මා සතිය තුලින් එයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට పూర్වයේ නිවාසාමිත්‍ති ඥානෙ කියන කාරණය සකස් වෙනවා. තේරෙනවද? ඒ කියන්නේ පෙර ආත්ම භාවයන් දැකීමේ ඥානෙ. නමුත් එයා දන්නේ නැහැ මේක పూర్වයේ නිවාසාමිත්‍ති ඥානෙ කියලා. මොකද එයා එහෙම දෙයක් අනුමත කරන්නේ නැහැ, ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මොකද ආරෂ්ඨාංගික මාර්ගයේ එතන ශක්තිමත් වෙලුනාම එයාගේ හිතේ එන හැම සිතුවිල්ලක්ම එයා අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. එයා කිසිම හිතක් නිත්‍ය වශයෙන් ගන්නේ නැහැ. ඒ තරමට එයාගේ හිත වැඩිලා. නමුත් එයාට මේ పూర్වයේ නිවාසානුසති ඥානය සකස් වෙනවා. නමුත් එයා ආරම්භ කරලා නෙමෙයි කියන්නේ. ඒක ධර්මතාවය. ඒ పూర్වයේ නිවාසානුසති ඥානයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එයා දකින්නවා එයාගේ අතීත භවයන්. එයා හරක් වෙලා, බල්ල වෙලා, ඌර වෙලා, ආම වෙලා, බෙල්ල කපලා මරා දාපු හැටියා මනස දකින්නවා සමාධියෙන්. ඒ මරණ වේලාවේ ගලාගෙන ගිය රුධිරයා මනසින් දකින්න සමාධියේ සම්මා සමාධියේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා මිනිස්ය වෙලා රජවරුන්ගෙන් බෙලි කැපුම් කාපේන අතපය කපලා දාපේන දඬුවම් කින්ද ඇති මනසින් දකින්න කියලා සමාධියේ නිර්යන්ත වැඩිලා අප්‍රමාණ ගින්දරත් යෝධියත් එක්ක පිච්චු නැහැ කියලා දකින්න සමාධියේ මෙන්න මෙතනදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයා තුළ අයෝමය වීර්ය සකස් වෙන්නේ මොකද දැන් මෙතන ධර්ම විදියයි දකින්නේ ධර්මයයි දකින්නේ ධර්මයයි දකින්නේ සතිය නිසා ධර්ම විදිය බොජ්ජංගිය සකස් වුණා ධර්ම විදිය බොජ්ජංගිය සකස් වෙන තැනදී වීරිය සකස් වෙනවා අයියේ වීරිය තුලින් එයා හබාගෙන යනවා කියනවා එයා නැවත හිතට නිත්‍ය සංඥාවක් එන්න දෙන්නේ නැහැ බ්‍රහ්මයා කියන සංඥාවත් අය බ්‍රහ්මයා අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි දෙවියා කියන සත්‍යයන් කියන සිතුවිල්ලාවත් ඒ සිතුවිල්ල අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මාර්යා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වෙයා ඉස්සරහට එනවා කියලා. මේ මාර්යා තමයි බුදුරජාණන් වහන්සේ වෙයා ඉස්සරහට එවන්නේ. නමුත් එයා ඉස්සරහට බුදුරජාණන් වහන්සේත් එක්දී එයා දක්ෂයි බුදුරජාණන් වහන්සේ තනිත්‍යයි කියලා දකින්න කියලා. තේන ධර්මයෙන් ඒක දකින්න. තේන. ඒතකොට නම් මේ සංසාර බයයි මෙතනින් සකස් කළ රහතන් වහන්සේ කෙනෙක් රහත් භාවයට පත් කරන්නේ. පංච උපාදානස්කන්ධය අනිත්‍ය අවබෝධය කරලා දෙන්නේ සංසාර බය විසින්. සංසාර බය තමයි වීර්ය සකස් කරලා දෙන්නේ හබාගෙන යන ඉතුරු තියෙන කෙලෙස් ටික ෂේ වෙලා යන. ඒ නිසා නිරතුරුව සංසාර බය දකින්න. ලෙඩේ දැක්කොත් ලෙඩාට අනුකම්පා කරනවා නෙමෙයි බෙහෙත් තේත් කරන්න උපස්ථාන කරන්නේ. ලෙඩා තුලින් තමයි දකින්න. ලෙඩා තුලින් තමයි දකින්න.
මලමිනියක් දැක්කොත් ඒ මලමිනිය තුලින් තමා දකින්නේ. තිරිසන් සතෙක් දැක්කොත් ඒ තිරිසන් සතා තුලින් තමා දකින්නේ. කෙනෙක් පීඩාවට දුකට පත් වෙනකොට ඒ පීඩාව දුක තුලින් තමා දකින්නේ. මොකද තමාට තුරුම දෙන්නේ දකින්නේ. මෙහෙම දකින්නකොට මොකක්ද මේ ධර්ම විචේ? ධර්මයේ දකින්නේ. අන්න වීර්ය සකස් වෙන්නේ ඔතනයි. තේරෙනවද? ධර්ම විචේ බොජ්ජංගෙන් පස්සේ වීර්ය බොජ්ජංගේ සකස් වෙනවා. තේරෙනවද? එහෙනම් ධර්මයේ කෙරෙහි දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාන් සකස් වෙන කවම්ම මේ ලෝක ධර්මයන් කෙරෙහි අවබෝධයෙන් දකින්න. එතකොට වීර්ය කියන කාරණේ සකස් වෙයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මට භාවනා සම්බන්ධ ගැටලුවක්. ස්වාමීන් වහන්සේ නමක් යටතේ අපි භාවනාවක් වුණේ නැතුණා. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව, මනස භාවනාව, විදර්ශන භාවනාව කීවෙන් කීවද භාවනාවට ගියා. මේ අවස්ථාවේදී මෛත්‍රී භාවනාව, විදර්ශන භාවනාව කරන අවස්ථාවේදී මගේ සිත ආලෝක ධාරාවක් වගේ ආලෝකයක් දැකලා සිත තැන්පත් වෙලා මගේ ශරීරය හරියට සෑහෙන බවට පත් වෙනවා. එහෙම. ඒක වෙලාවක් යනකොට මම පිටපසින් ඉඳලා කවුද කල්ලු කරවන්නේ දැන්නේ. එහෙම. මම හැරිද බැලුවා. ඒතර කවුරු හිටියේ නැහැ. ඊට පස්සේ මම ආයෙ භාවනාව කරා. ආයෙ අනිත් පිටක් වෙලා යනකොට ආයෙ නැවත වාරයක් ඒ දේ සිද්ධ වුණා. එහෙම. ඊට පස්සේ මම ඒ ස්වාමීන් වහන්සේට කියන්නේ නැහැ. එහෙම. ඊට පස්සේ මම ගියා වරක් වැඩි ඉන්නේ. මොකද? ඉරියව්ව වැඩිමින් ඉන්නේ. ආ එහෙම. මම තුක් කියන්නේ නෑ මම දන්නවා මම හිතියේ ඉරියව නිවැරදි ඉරියවෙන් තමයි මම හිතන්නේ. එහෙයි. ඉතින් සර්ණා සෙන්ජා සිදු වෙන්නේ ඇයි? ඒකට වෙන බාහිර බලවේගයක් කියලා. මෙහෙමයි දරුවෝ. දැන් ඉතින් ඔබ භාවනා කරනවා නම් ඒ භාවනා කරන ගුරුවරයාගේ කමටහන් තමයි යම් වෙලාවකදී දකින්න ඕනේ. තේරුණා? නමුත් දැන් ඔයගොල්ලෝ කිව්වා වූ සියලුම දේ දරුවෝ ඔය සකස් වෙනවා වූ සිදුවීම්. තේරුණා? දැන් කෙනෙක් ඇවිල්ලා මට කිව්වා ස්වාමීන් වහන්සේ මම කැඩලි විහාරේ භාවනා කරන්න යනවා. මම බෝධීන් වහන්සේ ළඟ භාවනා කරනකොට මම ආනාපාන සතිය වඩනකොට මාව එකපාරට උඩ ගියා. උඩ ගියාම මට බයක් හිතුණා. මම එකපාරට භාවනාව නැවැත්තුව මම දැන් භාවනා කරන්නේ නැහැ. මම කිව්වා මහත්මයෝ මහත්මයා උඩ ගියේ නැහැ. උඩ යනවායි කියලා හිතක් සකස් වුණා. ඔබේ හිත අනිත්‍යයි කියලා දැක්කනම් ඔබ ඉන්නේ බිම. තේරුණා? ඒ නිසා ඔබට මේ ආලෝක සංඥාවක් කියලා දෙයක් සකස් වුණා නම් ඒ රූපයක් ඒ උඩ දැක්කේ. රූපේ සමාගය අනිත්‍යයි. එහෙනම් ඔබ ආලෝක සංඥාවක් දකින්නේ ආලෝක සංඥාවට බැඳෙන්න යන්න එපා. ආලෝක සංඥාව පේන මොහොතේදී මේ ආලෝක සංඥාව අනිත්‍යයි කියලා දකිමි. ඉන්න. තේරුණා? ඒකෝට මේ ඔබ භාවනා කරන යනකොට ඔබේ මේ සැහැල්ලුව පස්සක් ගියේ සකස් වුණා. ඇඟ නොදෙණී ගියා. එතකොට මේ නොදෙණී ගිය භාවයේ දකිමින් ඉන්න. මොකද ඒක වෙනස් වෙනවා අනිත්‍ය වෙනවා. තේරුණා? ඒකෝ මේ නොදෙණී භාවයේ දැනෙන්නේ පිටකේ. ඒ හිතේ අනිත්‍යභාවය දකින්න ඉන්න. එතකොට ඔබ භාවනා කරනකොට ඔබට කවුරුහරි තට්ටු කළා. ඒ සිතක් සකස් වෙන්නේ. පස්සේ නිසා හිතක්. ඔබ ඒ තට්ටු කරනකොට දැනුණා වූ හිත අනිත්‍යයි කියලා දකින්න ඉන්න. එතකොට ඒක එතන ඉවරයි. නමුත් ඔබ දැන් ওই කියන හැම දෙයක්ම නිත්‍ය වශයෙන් ගත්තා. සංඥාවෙදිත් ඒ සංඥාව නිත්‍ය වශයෙන් දැකලා සතුට වෙනවා. පස්සද්දීදීත් ඒ පස්සේ නිත්‍ය වශයෙන් ගන්න සතුට වෙනවා. කවුරුහරි තට්ටු කළාමත් ඒක තට්ටු කළායි කියලා කාරණේ හිතමි. හිතන්නේ නේ. නමුත් දැන් මේ කාරණා තුනෙන්ම මොකද උනේ? විදර්ශනා ඥාණය සකස් කරගන්න තිබ්බ අවස්ථා තුනක් මගහැරගත්තා. ඒ නිසා ওই සියලු දේවල් සකස් වෙන්නේ සිතක් හැටියට. ඒ සිතේ අනිත්‍යභාවය දකින්න. තේරුණාද? දැන් භාවනා කරනකොට අපිට හැම කෙනෙකුටම මේ කමටහන් දෙනවායි කියලා කමටහනක් දෙන්නේ නැහැ. තේරුණාද? බුදුරජාණන් වහන්සේ කියනවා රූපය කියන්නේ මායාවක්. සිත කියන්නේ මායාවක්. පංච උපාදාන සංස්කාරය. දැන් අපි මේ භාවනා කරද්දී හැම වෙලාවෙම හිතන්න ඕනේ අපි කායිකද මේ සටන කරන්නේ. මායාවක් එක්ක. රූපේ නැමැති මායාව, සිත නැමැති මායාවත් එක්ක අපි මේ සටන කරන්නේ. එහෙනම් මුලින්ම දැනගන්න ඕනේ මේ මායාව රූපේ නැමැති, සිත නැමැති මායාවත් එක්කයි මේ සටන කරන්නේ. මොකද ඔබට ඒ ඔක්කොම සකස් වෙන්නේ සිතුවිලි. ඒ සිතුවිලි සකස් වෙන්නේ රූපය ඇසුරේ. නේද? එහෙනම් මේ මායя දැන් බුදුරජාණන් වහන්සේ කියනවා රූපේ මායя කියලා, සිත මායя කියලා. එහෙනම් ඔබ දකින්න ඕනේ මේ සිතුවිල්ල කියන්නේ මායя, මේ රූපේ කියන්නේ මායя කියලා. එහෙනම් සර්ණන් සිතකොට දැන් මේ සිතුවිල්ල මේ මායя නම් මම සිතන්න ඕනේ මේ වෙලාවේ මේ මායя මේ මායя ඔබ මා එහෙම හිතුවත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔබේ සිතට බැඳෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ. එතකොට එතන සිතට ඔබ කරන්න ඕනේ සිත අනිත්‍යයි කියලා දකින්න. ඒකේ ආස්වාදයට යන්න එපා. තේරුණාද? මොකද භාවනාව කියන්නේ තරගයක් නම් ක්‍රිකට් තරගයක් නම් අපි දක්ෂ වෙන්න ඕනේ මායя පන්දු එවනකොට පන්දු නිදැල්ල යන්න දෙන්න. මායя පන්දු එවනවා මම පන්දු ඔබට පන්දු වල පහන් දෙනවා. නමුත් ඔබ දක්ෂ වෙන්න ඕනේ මායя පන්දු වල එවනකොට ඒ එවන හැම පන්දුවක්ම නිදැල්ල යන්න
දෙන්න. ඔබට පහර දෙන්න යන්න බෑ. මොකද ඔබ ජය පරාජය සොයාගෙන නෙමෙයි දැන් යන්නේ. මෙච්චර කාලයක් මේ භවනේ භව කමනේ ජය පරාජය අපි සොයාගෙන ගියේ. නමුත් අපි දැන් දන්නවා ජය කියන කාරණයක් පරාජය කියන කාරණයක් අනිත්‍යයි කියලා. මෙච්චර කාලයක් අපි ලකුණු සොයාගෙන ගියේ. ඒ නිසා දැන් ඔබ ලකුණු සොයාගෙන යන්නේ නැහැ. ඔබ දන්නවා කොච්චර ලකුණු ගත්තත් ඒ දේ අනිත්‍යයි කියන කාරණය. එහෙනම් දැන් ඔබ යන්නේ ජය පරාජයත් ලකුණුත් මේ සියල්ලම අනිත්‍යයි කියන තැන හොයාගෙන. එහෙනම් ජය පරාජය ඔබට අදාළ නැහැ. මාරයා පන්දු වෙනකොට ඔබ පන්දු වෙරිදල්ල යන්න හරින. ඔබ පන්දු වෙරිදල්ල යන්න හරිනකොට මොකද වෙන්නේ? මාරයා එවෙනෙවන පන්දු ඔබ නිගල්ල යන්න යනවා. මාරයා විහිසරපත් වෙන ඔබ විහිසරපත් වෙනවද? නැහැ. නමුත් මාරයා එවෙන හැම පන්දු වලටම ඔබ ගහන්න ගියොත් ඔබත් විහිසරපත් වෙලා මාරයාත් විහිසරපත්. මාරයාට විහිසර විහිසරේ මාරයාට ගානක් නැහැ. එයා කල්ප ගණන් අබුද්ධෝත්පාදවල දඟලලා දඟලපුද යාද විහිස කියන කාරණේ දාන්න ගානක් නැහැ. නමුත් ඔබ විහිසරපත් වෙන. ඒ නිසා ඔබ උපක්‍රමශීලී වෙන්න ඕනේ. මාරයා විහිසරපත් වෙලා ඔබ නොවේසා ඉන්න. ඔබ විහිස වෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ කුමක්ද? සකස් වෙන්නා වූ හැම එකක්ම ඔබ අනිත්‍යයි කියලා දකිනවා. පහර දෙන්න යන්නේ නැහැ. අපි සකස් වෙන්නා වූ හැම හිතකදම අපි පහර දෙනවා. පහර දීම නිසා භවයේ යන්නා වූ සංස්කාර රැස් කර ගන්නවා. ලකුණු ජය පරාද රැස් කර ගන්නවා. ඒ නිසා ඔබ හිතන සකස් වෙන හැම හිතවිල්ලක්ම අනිත්‍යයි කියලා දකින මොහොතේ මායාව යන පන්දු ඔබ නිදැල්ල යනවා. එහෙනම් අවසානයේ මායාවමයි විහිස වෙන්නේ. එයාම සිතුවිලියේ නතර කරාවි. එහෙනම් ඒ නිසා ඔබට තියෙන්නේ සකස් වෙන්නේ ආලෝකයක්ද ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. එහෙනම් ඔබට කවුරු හරි තට්ටු කරනවාද? එයා ඕන විදියට තට්ටු කරපුවෙන් ඔබ දෙවන් කෙරේ ශ්‍රද්ධාවෙන් නම් ඉන්නේ අමෘෂ්‍යෙකුට ඔබ බය වෙන්න ඕනේ නැහැ. අපි යම් දවසක් එනවා මායя අපි සිටියට එනවා. ඒ මායя කියන්නේ රූපේවත් හිතවත් නෙමෙයි. වසවර්ත දිව්‍ය තලයේ ඉන්න මායя. මුළු වසවර්ත දිව්‍ය තලයේම නායකත්ව වෙන මායя යම් දවසක එනවා අපි ඉස්සරහට. එහෙනම් උදේ ඒ මායя එන වෙලාවෙත් අපි නොසලී ඉන්න ඕනේ. එහෙම දවසක් අපි දෙනවා කවදාද? එහෙනම් මායя ඉදිරියට එන්න එද්දී උදේ නොසලී ඉන්නේ කොහොමද සාද? ධර්මයේ ශක්තිය, ධර්මයේ බලය, සද්ධාවේ බලය, ආකාරෝදී සද්ධාවේ බලය. එමනම් ඔබගේ ඔබ තුල ශ්‍රද්ධාව තියෙනවා නම් ඔබට තට්ටු කළා නෙමෙයි පුතේ මොන දේ කළත් ඔබ අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ රැකවරණය. ඔබ ශ්‍රද්ධාව සකස් වුණා නම් ඔබ දකින්න බුදුරජාණන් වහන්සේ සෙවණේ ඔබ ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ඇකේ ඔබ ඉන්නේ කියලා ඔබ දකින්න. ඔබ තුල ශ්‍රද්ධාවක් සකස් වෙන්නේ නැහැ. තේරෙනවද? ලෝකේ අපිත් එක්ක හිටියත් වැඩක් නැහැ පුතේ බුදුරජාණන් වහන්සේ අපි ළඟ නැත්තම්. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ අපි ළඟ ඉන්නවා නම් ලෝකෙම අපිට අහිමුණක් ප්‍රශ්නයක් නෑ. අපි දන්නවා ලෝකේටම වඩා බුදුරජාණන් වහන්සේ ශක්තියක් කියලා. එහෙනම් සද්ධාවම සකස් කරගන්න. ප්‍රශ්නේ තියෙන්නේ තුන සද්ධාව. සද්ධාව සකස් කරගත්ත දැන ඔය ප්‍රශ්න ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උගාන් භාවනා කරන තැන්වල සද්ධාව කියන කාරණේ දෙවියන්ටයි ගන්න. සම්මත විදර්ශනාව ඉස්සරහට ගන්න. ගන්න තරමට ඔය ප්‍රශ්න වැඩි වෙනවා. තේරුණාද? පුදේ බුදුරජාණන්සේගේ ගුණයන් ඥානයන් පිළිබඳ මෙහි කර කරම ගන්න ඕනේ. ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් කර ගන්න ඕනේ. සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව ගන්න ඕනේ. මේව දකින්නෙම තමයි මේකේ මුලාව අපි හඳුන ගන්න ඕනේ. දැන් මම අර කිව්වා උපාසකම් අතුල ශ්‍රද්ධාව තිබෙන්නේ නැහැ. නමුත් මොකද එයාට ඕනේ අනුන්ට උගන්වන්න. එයා ඉගෙන ගන්න ඕනේ කියන කාරණයක් තිබෙන්නේ නැහැ. ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවක් තිබෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය දැනගනි කියන්නේ පටිච්චසමුප්පාදේ දැනගනි කියන්නේ. නිසා මේවත් වැඩෙනකොට තමයි ශ්‍රද්ධාව ආකාරෝචි ශ්‍රද්ධාවක් වෙන්නේ අමෝලික ශ්‍රද්ධාව. මේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව වෙන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ගැන දකින්න, පටිච්චසමුප්පාදේ ගැන දකින්න, සත්බුද්ධියංග පංච උපාදානස්කන්ධ මේව දකිනකොට අන්න බුදුරජාණන් වහන්සේගේ ඥානය පිළිබඳව දැන් මම කිව්වේ චතුරාර්ය සත්‍ය තමා තුලින්ම බුදුරජාණන් වහන්සේ මාර්ගය කියලා කියන ලෝකෙම වෙන්න ඕනේ නැහැ. අපි සරිපට්ඨානේ තමා තුලින්ම කියලා තියෙන්නේ. කොහෙවත් යන්න ඕනේ නැහැ. ඒකෙන් දැන් මේවා දකිද්දී මොකක්ද මේ සකස් වෙන්නේ? අන්න සද්ධාව ආකාරති සද්ධාව ඔබට අමෝලික සද්ධාන් බැහැරෙන්නේ. දෙන්නේ මේ වගේ සත්‍ය වූ ධර්මයක් තියෙනවා. මේ වගේ විශ්වාස වූ ධර්මයක් තියෙනවා. එතකොට ඒ අමෝලික කින්තනින් යන්නේ අපි දෙනවා. ඒක සද්ධාව බවට වැටෙනවා. ඒ සද්ධාවත් අපි ආකාරති සද්ධාව බවට පත් කරගන්නවා. ධර්මයේ කෙරෙහි ඇති කරගන්නවා ඒ සද්ධාවත් අපි වඩා ගන්න වෙනවා කියන්නේ. ඒ වතුලින් තමයි මෙතන හරි අපිට සකස් කරලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් වලින් අයෝමයන ශක්තිය දකින්න. සමහරව ඕවා ගැන මුකුත් හිතන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ රජ මැදුර හිටිය ගියා මෙහෙම වුණා බුදු වුණා සම්මා සම්බුදු වුණා උච්ච උඩට හිටන්නේ නැහැ. මේ උන්වහන්සේගේ මොනවද ගුණයන් ඥානයන් කියලා දකින්න ඕනේ. මේ ඒ සදා දකින්නකොට තමයි සද්ධාව ආකාරෝති අපිට සද්ධාව බවටපත් වෙන්නේ අමුනික සද්ධාවෙන් බැහැරෙලා. ඒතකොට බියක් සකස් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මේ වගේ ආයෝමයක් කියන්නේ. එයා දකිනවා මානසිකින් මේ මනුස්ස ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම කෙනා තමයි කවුද? සත්විති රජුරෝ. සත්විති රජුරෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වඳිනවා. මේ මුළු දිව්‍ය තලයට අධිපති කවුද? සක්‍රයා. සක්‍රයාත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වඳිනවා. මුළු බ්‍රහ්ම තලයට අධිපති කවුද? මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයාත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වඳිනවා. ඔතන මෙති සද්ධාව සකස් කරගන්න. එහෙනම් මේ ලෝකේ සියල්ලම බුදුරජාණන් වහන්සේගේ ශක්තියට යටයි. ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේ සරණ ගියයි. එතන එතනම තමයි ශක්තිය. ඔය ටිකෙන් අපිට පුළුවන් අමුනික සද්ධාන බැහැ වෙලා සද්ධාහක් හිතන්න. ඒසා අයෝමේ බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් එයා මැරෙන්න බයි නැහැ. ඒක තමයි ඒක සකස් කරගන්න. සංස්කාරය මේ මහත්යල මේ ජීවිතයේ විදිහේ මොකද්ද මහත්ය? සමහර කෙනෙක් ඉන්නවා 23 දවසේ ඉඳන්ම මහත්ය වසන ඉපද. සමහර කෙනෙක් ඉන්නවා පුංචි කාලෙම මැරෙනවා. සමහර කෙනෙක් ඉන්නවා යන නිදාගන්නේ පේමන්ට් එකේ. සමහර කෙනෙක් ඉන්නවා ජීවිත කාලෙටම රහක් කියලා ආහාරයක් කාලා නැහැ. ඇඳුමක් කියලා දෙයක් ඇඳලා නැහැ. එහෙනම් මහත්යල මේ විදිහේ මොකද්ද? සංස්කාරය. පෙරකනා වූ පින්වල ශක්තිය. ඒ නිසා මාත් පින කියන කාරණේ අනිවාර්යයෙන්ම මේ මිනිස්යා මේ ලෝක මේ සත්‍යය විඳින්නේ පිනේ ඇසිරිය. එහෙනම් එසා ඒ කරන්නා වූ කඨින පින්කම් මේ සියලු දේක් විපාකයේ පිළිසෙනවා. නමුත් මාත්‍යා අනිත්‍යයි. එහෙනම් මාත්‍යා සංසාරේ පූජා කළා වූ කඨින වස්තු ප්‍රමාණය මාත්‍යා කඨින ජීවර ප්‍රමාණය එක ගොඩක් යහුවොත් ගිජ්ජේ කුටක පරතේට වඩා මාත්‍යා පූජා කළා කියලා. නමුත් ඒවා හුදු සංස්කාර. විපාක දින අනිත්‍ය වෙනවා. නමුත් කවදාහරි ධර්මයක් මුණ නොගැසෙන කාලයක අපි සතර අපායට වැටෙනොත් කල්ප ගණන් ඒ වේ දුක් විඳිනවා. ඒක තමයි සංස්කාරයන්ගේ ස්වභාවය. ඒ නිසා ඒවා විපාක ප්‍රතිස්පන්දිත. සැපය දෙනවා. නමුත් ඒ සැප අනිත් වෙනවා. ඒකයි ඒවා විදර්ශනා නුවණින් දැකලා ඒවා කෙරේ තෘෂ්ණාව සකස් කරගන්න එපා කියලා කියනවා. ඒවා කෙරේ තෘෂ්ණාව සකස් කරගන්න නැහැ කියන්නේ මොකද? අපි සංස්කාරයට බැඳෙන්නේ නැහැ. සංස්කාරයට බැඳෙන්නේ නැහැ කියන්නේ අපි අනාගත පංච උපාදානස්කන්ධය බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැවත මිනිසෙක් වේවා දෙවියෙක් වේවා ගත්මෙක් වේවා කියලා චේතනා පිට නැහැ. එහෙම භවයේ කෙරෙහි බැඳීමක් නැත්නම් ඊට අදාළ උපාදානයක් සකස් වෙන්නේ නැහැ. උපාදානයක් සකස් නොවෙන්නේ ඒ කුෂ්ණාව නැති නිසා. මේ උපාදානයක් සකස් නොවෙන්නේ නැත්නම් තමා තුළම විඥානයේ නිවියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් එහෙනම් අපි මේ භවයෙන් භවයට දුවන්නේ අපි සංස්කාරයන් කෙරෙහි විශ්වාසයෙන් තියෙන. නමුත් සංස්කාරයන් කියන්නේ දුකට හේතු වෙන දේ. ඒකේ ආකාරයක් තමයි හිතන්න ඕනේ. මින් අනුමෝදන් කියලා අතහරිනවනේ මේ පිනේ අනිත්‍ය බවේ දකින්න. දැන් මම කියවන මාත්‍යා ගිජ්ජකූට පර්වතයේ පරාග වෙන තරම් කටිර වූ පස්ව පූජා කළා කියලා නම් දැන් මාත්‍යාට තේරෙනවා මේ අනිත්‍යයි කියලා. ඒවා නිසා මාත්‍යා සක්‍රිය වෙලා ඉඳලා තියෙනවා. ඒවා නිසා මාත්‍යා සක්‍රිය වෙලා ඉඳලා තියෙනවා. නමුත් ඒවා සියල්ල අනිත්‍යයි. ඒ නිසා මාත්‍යා මේ මොහොතේ පින්කමක් කළා යමක් ප්‍රාර්ථනා කළොත් ඒක අනිත්‍ය උදයක් ප්‍රාර්ථනා කළා. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා අනිත්‍ය වෙන දේ දුක හේතු වෙන දේ ප්‍රාර්ථනා කරන්න එපා. ඇයි මේ ප්‍රාර්ථනා කරන්නේ? භවයේ කෙරෙහි තියෙන කැමැත්ත නිසා. එනිසා භව නිරෝධිය උදෙසා මේ දුක කරගන්න. භවයක් ප්‍රාර්ථනා කරන්න එපා. පින්කම් කරලා ඒ පින්කමේ ආස්වාදයේ ලබමින් ඒ ආස්වාදයේ අනිත්‍ය භාවය දකින්න. මාත්‍යා මේ ජීවිතයේ අනිත්‍ය භාවය දකින්නවා කියන්නේ මාත්‍යා මේ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දකින්නවා. මොකද මාත්‍යාට මේ ජීවිතයේ ලබලා තියෙන සංස්කාර විසින්. එහෙමද? ඒකෙන් විදිහට දකින්න මාත්‍රේ. දැන් මේකද බල්ලෙක් ඇතුළේ ඉන්නවා නම් මැක්කෝ ඉන්නවනේ. නේ ඒ විදිහ තමයි හිතන්නේ. නේ ඒ වගේ දෙයක් අමනුෂ්‍යයි අමනුෂ්‍ය නැති කියන්නේ නැහැ. ඒ විදිහම කිව්වොත් ඒ අහම්බෙන් තමයි.
එහෙනම් මේ මිනිස්සු 10ක් කියන තැන අමනුෂ්‍ය 100 ගණන් කියනවා. ඒසා අමනුෂ්‍ය වෙන්න ඉන්නවා. ඒ නිසා ඒව නැති බුදුරජාණන් වහන්සේ කියන ඥාති ප්‍රේතේ පිටිපස්සේ නැති කෙනෙක් නැහැ කියලා. සාරිපුත්ත මහා රහතන් වහන්සේ දවසක් වැඩ ඉන්නවා ජේතවනාරාමයේ. ප්‍රේතියක් එනවා ජේතවනාරාමයට ඇතුළු වෙනවා. මේ ගෙදර දින බෙලි ගහන බෙලි ගහේ ඉන්න දෙවි කෙනෙක්. දෙවියා දකිනවා මේ ප්‍රේතිය නිර්වස්ත්‍ර වෙන්නේ. මහා ජරා ප්‍රේතිය. දෙවියන් කියන මෙතෙන්ට යන්න බෑ මෙතන ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නේ කියලා. ඒතකොට මේ ප්‍රේතිය කියනවා නෑ නෑ මම සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ අම්ම කෙනෙක් කියලා. එහෙම කිව්වම දෙවියොත් බය වෙනවා. දෙවියෝ කියන එක යන්න කියලා. මේ ප්‍රේතිය සාරිපුත්ත මහා රහතන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා කියනවා සම්මා මහා රහතන් වහන්සේ මම මේ ආත්ම භාව පහකට ඉස්සෙල්ලා ඔබේ අම්මා. මට පින් දෙන්න මට ඇඳුම් නැහැ මම මහා දුකක් විඳින්නේ. නමුත් සාරිපුත්ත මහා රහතන් වහන්සේ විශ්වාස කරන්නේ නැහැ. සාරිපුත්ත මහා රහතන් වහන්සේ පස්සේ දිවසින් බලනවා. බලනකොට දකින්නවා මේ ආත්ම භාව පහකට ඉස්සෙල්ලා අම්මා. නමුත් එදා බැමිණියක් මෙයා බැමිණියගේ දරුවා තමයි සාරිපුත්ත මහා රහතන් වහන්සේ ද මේ බැමිණිය කවදාකවත් මේ දරුවාට දන් දෙන්න දුන්නේ නැහැ. දානය දෙන්නම දුන්නේ. දන් ප්‍රතික්ෂේප කළා. දන් දෙනවා කියලා බැන්නා. දානේ පිළිපොල් කරලා කතා කළා. ඒ නිසා මේ අම්මා මැරිලා ගිහිල්ලා කෑම ඇඳුම් මුකුත්ම නැතිව නිර්වස්ස ප්‍රේතියක් බව තමයි මේ ජීවිත පහක්ම හිටියේ. සාරිපුත්ත මහා රහතන් වහන්සේ ජීවිත පහක් ඉස්සරහා දෙනකොට ආත්මවා මහකර ඉස්සෙල්ලනේ ඒ මහමිකී අර වගේ දුක්ඛිත ප්‍රේතියක් හිටියේ. ඊට පස්සේ සාරිපුත්ත මහා රහතන් වහන්සේට කියනවා මට ආහාර දානයක් දීලා පින් දෙන්න කියලා. ඊට පස්සේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ පින්ඳ පාති ගිහිල්ලා ආහාර සොයාගෙන රහතන් වහන්සේලා පස්නමකට පූජා කරලා දන් දෙන්න පින් දෙන්න. එදා රෑ මෙයා දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් වෙලා එනවා. නමුත් ප්‍රභාෂණ වාගේ ඇඳුම් පැනුම් ගැනියක් නැහැ. දුර්වල ඇඳුම් තිබුණේ. ඇවිල්ලා කියනවා මට වස්ත්‍ර දන් දීලා පින් දෙන්න කියලා. ඊළඟ සාරිපුත මහා රහතන් වහන්සේ පිළිකර දන් දීලා පින් දෙන්න. එදා රෑ ප්‍රභාෂණ ආලෝකමත් දිව්‍යාංගනාවක් ඇටියෙද එනවා. ඉතින් දැන් ඔබලා බලන්නකො සාරිපුත මහා රහතන් වහන්සේ පිළිපස්සේ ඥාති ප්‍රේතිය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියනවා එක්තරා බමුණෙකුට ඥාති ප්‍රේතයෙක් පිටිපස්සේ නැති කෙනෙක් නැහැ. මොකද අපේ ජීවිතවල අවුල් කල්ප ගණන් ඈතට අපේ අම්මලා තාත්තලා හිටියා. මේ ඉඳම දැන් ඔබතුමියගේ වෙන්න පුළුවන්. නමුත් මේ පහුගිය අවුරුදු 13 මේක මගේ කරගෙන කොච්චර ඉන්නේ නැද්ද? කොච්චර ඉන්නේ නැද්ද? ඒවා මගේ කරගෙන ඉපදුනා නම් ඉතින් ඒවා ඉන්නවා. ඒක මෙතෙන්ට විතරක් පොදු දෙයක් නෙමෙයි. ඒ නිසා ඒවා කරලා අපිට බේරෙන්න බැහැ. තේරුණාද? බුදුරජාණන් වහන්සේ කියන්නේ මැරිච්ච අය ගැන හිතන්න යන්න එපා. හිතල ඉවර කරන්න බෑ. තේරෙනවද? මැරිච්ච අය ගැන හිතන්න හිතන්න අපි දුකමයි වැඩි කරගන්නේ. ප්‍රශ්නමයි වැඩි කරගන්නේ. සමහර විට තමන්ගේ ඥාතියා මැරිලා ගිහලා දෙවියෙක් වෙලා ඉපදිනා ඉන්න. නමුත් තමන් ඉන්නම ප්‍රේතෙක් කියලා. දැන් ඉතින් කොඩි විනාත් කරනවා, භූමියනුත් කරනවා, තීන බලිතොයි ලුණාද කරනවා නේ නේද? යන්ත්‍රමන්ද දුරුකම්. ඔය ඔක්කොම කරලා අපි නැති දුකක් ඇති කරගන්නවා. නමුත් තාත්තා අම්මා ඉන්නේ කොහෙද? ජීවිතයි. ඒකයි මේක විසඳන්න බැරි. විසඳන්න බැරි එක. ඒ නිසා මැරිච්ච කෙනාගෙන හිතන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. පින් දෙන්න. පින් දෙන වෙලාවට නම සිහි කරන්න එතනින් ඕක නවත් ගන්න. ඉන් එහාට ගියොත් ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුළු දඹදිවම තියෙන කෝටු ටික එක ගොඩක් ගහලා. මේ ඇඟිල්ල ප්‍රමාණයට හැම කෝටු කෑල්ලම කඩලා මේ මගේ මේ ජීවිතේ අම්මා මේ මගේ මේ ගිය ජීවිතේ අම්මා මේ මගේ ඉතිසෙල ජීවිතේ අම්මා කියලා අහිඳලෝ කෝටු කෑ ඉවර වෙන අම්මා තාත්තලා ඉවර වෙන්නේ. එහෙනම් දැන් ඔබ පින් දෙන්න හදන්නේ කොයි අම්මකටද කොයි තාත්තකටද? කරන්න බැහැ. ඔබගේ මේ ජීවිතේ තාත්තට පින් දෙනකොට එහෙනම් මීට අවුරුදු 50කට ඇති ඉස්සෙල්ල ගියේ තාත්තට කවුද පින් දෙන්නේ? ඉවර කරන්න බැහැ. ඊට ඉස්සෙල්ල තාත්තට කවුද පින් දෙන්නේ? එනිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ මැරිච්ච කෙනාගෙන හිතන්න යන්න එපා. හිතන මොහොතක් පාසා දුකයි සකස් වෙන්නේ. ඔබ දුමියට හිතෙනවා නම් මැරෙන යාත්මත්ති ඥාතියෙක් ගැන ඒ නිසාම දුකටපත් වෙනවා. ඔබ දුකටපත් වුණා කියලා යාට වෙන සිතකුත් නැහැ. නමුත් අවසානයේ ඔබ දුකටපත් වෙනවා කියන්නේ. ඒ නිසා මේක ඉවර කරන්න බෑ හිතලා. ඒ නිසා දන් දෙන වෙලාවට පින් දෙන වෙලාවට නම කියලා පින් දෙන්න ඉන්පස්සේ ඔය සංඥා ගන්න එපා. තේරෙනවද? ඔය සංඥා ගන්නකොට සමහර විට ඒගොල්ලෝ හිටියත් අපේ පස්සේ එනවා. එහෙනම් අපි නිරන්තරයෙන්ම යමෙකුට යමෙක් පිළිබඳ සංඥාසකස් කරන් ඉන්නවා නම් එයා අපි පිටිපස්සේ ඉන්න බලන. ඒ නිසා පින් දීලා එතනින් අතන කරනවා. ඉන් එහාට යන්න එපා. එහෙනම් පින් දෙනවා කියන කාරණේ පින් ගන්න බැරි වෙන්නේ ප්‍රේතයෙක්. පරදත්ත රූප ජීවි ප්‍රේත කියන කොටසෙන් තමයි පින් ගන්න පුළුවන්. නමුත් ඒගොල්ලොත් පින් ගන්නේ නැහැ. හරි අපහසුට යන මරණයට පස්සේ පින් දෙන්නේ. මොකද තෘෂ්ණා පත්‍ය උපාදාන. තෘෂ්ණාව නිසා උපාදානේ සකස් වෙන්නේ. උපාදාන පත්‍ය බව උපාදානයේ භවයේ සකස් කරගන්නේ.
එනිසා යම් කෙනෙක් මැරලා දැන් මගේ ගෙදර කවුරු හරි මැරෙනවා. අම්මා හරි තාත්තා හරි. මැරිලා ආයා ප්‍රේතෙක් වෙලා ගෙදර ඉන්නේ. නමුත් මම දන්නේ නැහැ එයා ප්‍රේතෙක් වෙලා ඉන්නවා. දැන් එයා ඒ ප්‍රේතෙක්ුනේ තෘෂ්ණාව නිසා. කුමකට තෘෂ්ණාවද? ඉඩකඩම් කෙරෙහි, අම්මා කෙරෙහි, තා දරුවෝ කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසා. දැන් මේ තෘෂ්ණාව නිසා ප්‍රේතයා වුණා කෙනා ගෙදර ඉන්නවා. අපි දන්නේ නැහැ. දැන් අපි හත් දවස් දාන දෙනවා. බණ කියන. දැන් ආමුද්‍රව ගෙනල්ලා ගමේ ඉන්න සෙනසුර කියලා ඔක්කොම කරලා දැන් ගානේ දෙනවා. දැන් මිනිස්සු ගේ ඇතුළට ආව කාමරවලත් මිනිස්සු අත් පිටියෙත් මිනිස්සු අර ගෙදර කෑම මේස හදන ඔක්කොම වේවා කරනවා. දැන් මොකද ප්‍රේතයාට වෙන්නේ? ප්‍රේතයා ගැටෙනවා. මොකද ප්‍රේතකම නිසායි ප්‍රේතයා තෘෂ්ණාව නිසා. ඒ තෘෂ්ණාව නිසා ප්‍රේත වුණාට පස්සේ එයා කැමති නෑ එයාගේ බිරිඳ නැත්තම් මහත්තයා සල්ලි වීදම් කරලා දන් දෙනවා. එයා කැමති නෑ මේ මිනිස්සු ඇවිල්ලා ගේ ඇතුළේ පිළිලා කාමරේ ඇතුළේ පිළිලා ඉන්නවා. එයා ගිහිල්ලා අල්මාරිය උඩ කරනවා. එයා තමන්ගේ නෝනා උඩ කරනවා. නෝනාත් එක්ක ගියා කවුරුත් කතා කරනවට කැමති නැහැ. අර මිනිස්සු වෙනාම තෑගි පාසල් උඩ කරනවා. අර වාක්‍ය තියෙන ගස් උඩ කරනවා කවුරුහරි ගෙඩි කඩන්න කියලා. ප්‍රේතයාට සීයක් නැහැ. ප්‍රේතයා හොසින දුන්නු. අපි හිතන්නේ කොහොමද ප්‍රේත බව කියන්නේ කියලා. තෘෂ්ණාව. තෘෂ්ණාව නිසා මෙයා ඉදිරි. විරිත කෙරේ කියන තෘෂ්ණාව, සල්ලි කෙරේ කියන තෘෂ්ණාව. ඒ නිසා එහෙම කෙනා කවදාකවත් හාමුදුරුවෝ බණ මෙතන දැන් කියලා ඉවරුනා. අපි ගත්තද? මේ දිව වටේ පිටේ අල්මාරි මුරකලා පැටි පාසල් මුරකලා වත්ත පිටේ මුරකලා පින්වත් නැහැ. කෑම වේශයක් විතර තියෙනවා. දරු හතර පහ දෙනෙක් විතර ඉන්නවා මුරකලා. ඒ දරුවෝ කෑම කන්නේ නැවද? ඒගොල්ලෝ සෙල්ලම් කර කර ඉන්නවා. ඒතොර අම්මා දැනගන්න ඕනේ දරුවෝ නිදා ගන්න ඉස්සෙල්ලා දරුවන්ට කන්න දෙන්න. අම්මා ඒක කරේ නැත්නම් කෑම වේශයක් විතර තිබ්බත් දරුවෝ නිදා ගන්නේ මරණයි. ඒ වගේ පින් දුන්නා සියල්ල කළා අපි රක්ෂ වෙන්න ඕනේ ප්‍රේතියාව මෙතෙන් තරම් වාඩි කරනවා. එහෙනම් මෙතෙන් තරම් වාඩි කරනවා නම් පින්කම බොහොම සංසුන්ව නිවිහන ඉල්ලේ කරන පින්කමක් වෙන්නේ. එහෙනම් වත්ත පුරාශනක නෙමෙයි සාලි පිළිෙන සිදුර ගෙනා. අවශ්‍යමයි මම කිව්වා. ඊන ගෙදර කටයුතු හතර පහ වෙනකොට ඉවර කළා. ඔය කාමරවල ඉන්නේ අයින් කළා අයිස් කළා ඒව කළා ප්‍රේතියාගේ හිත දුවන්නේ නැති තැනට ගේන්න අපි රක්ෂ වෙන්නේ. එතකොට ප්‍රේතයා මෙතන ඇවිල්ලා වාඩි වෙන්න පුළුවන්. ඔක්කොම මෙතන ඉන්නේ. අද බණකයක් කියන්නේ එහෙම නෙමෙයි. හාමුදුරුවෝ බණ කියනකොට අපි කඩක් බදිනවා. රැට කැම්පේ. එහෙම නැත්නම් වාක්‍ය පිටියේ ගණේ කෙවල් කරන් දානවා සෙල්ලම් කරනවා. ඉතින් ප්‍රේතයා මෙතන ඉන්නේ නැහැ. එහෙනම් ප්‍රේතයා මෙතෙන්ද ගන්න අපි දක්ෂ වෙනවා. මෙතෙන්ද ගත්තොත් සමහර විට එයා මේ සද්ධර්මයේ නිසා ආශිර්වාදයෙන් සැපේ පරි වැඩි කරගන්නවා. එතන තාත්මයෙන් මෙතනමයි කියලා කාරණේ දීස්කින් වෙන්නේ නැහැ. යන ආයුෂ වර්ණයේ සැපේ බලේ තවත වැඩි කර ගන්නවා කියන දැන් යන්නේ පුළුවන්. එනිසා මැරිණා පින් ගන්න බලාපොරොත්තු වෙන්නත් එපා. හිරිණා මේක අහවරව කරන්න බලාපොරොත්තු වෙන්නත් එපා. මැරිච්ච කෙනා අත අමතක කරලා ගන්න එයා ඔබට ඇති නෑ. එහෙනම් ඔබේ අම්මා තාත්තා මැරිලා යා මව් කුසට ඉපදුනා නම් දැන් මේ අම්මා තාත්තා මැරිලා අවුරුදු පහක් නම් දැන් අවුරුදු හතරක දරුවෙක් හැටියට දැන් මොන්ටිසෝරියට අරන් එන ඇතු මේ අම්මා. මගේ පුතේ කියලා. අපිටයි කියන්නේ නේ. එහෙනම් මේ මොකද? තේරෙන්නේ මුලාව. අපි ලෝක හිතල ඉවර කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා හිතන්න එපා ඔය ගැන. අවබෝධයෙන්ම මේක අවසන් කරන්න කියලා. ඒක තමයි වෙන්නේ. හිතන තරම දුකමයි. හරිද? හොඳයි. මොකද පුතේ? ලගන්නේ බුද්ධ ධර්මය මේ අනන්තයි ප්‍රමාණයි. අපි මම නම් ආවදන්නේ ඒ කඩයක් අරන්වත් නැහැ. ඒ සීන දහසයක්. ඒ. එතකොට ඒවා දැන් නෙමෙයි තවත් වසර 2000කින් තමයි සිදුවෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට මේ ඒ සිදුවීමද අපේ වහන්ස වෙන්නේ. එතකොට මේ වගේ නවත්ත ගන්න බැරිද? එතකොට මේ විදිහට ගියොත් අපේ අනාගත පරපුර අපේ බෞද්ධ පරපුරද කුමක් වෙයිද කියන ප්‍රශ්නේ මගේ හිතේ තියෙනවා. මේකට විසඳුමක් කොහොමද මෙහෙමයි මාත්‍යෝ. ලෝකයේ කවදාකවත් අදට වඩා හිට හොඳ වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. තේරුණාද? අදට වඩා ලෝකයේ හොඳ වෙන්නේ නැහැ. ලෝකයේ හොඳ වෙන්නේ නැත්තේ මොකද? මිනිස්සයා දුස්සීල වෙන්න ඊට අදාළ ලෝකයක් තමයි ජීවෙන්නේ.
කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා පරමාවිශ අවුරුදු 10 කියන දාට මිනිසයා එනවා. තේරෙනවද? පරමාවිශ අවුරුදු 10. එයා අවුරුදු 4 කසාද බඳිනවා. අවුරුදු 5 ළඟෝ ලබනවා. අවුරුදු 7 වෙනකොට එයා මැරිලා ගිහින් ඉවරයි. මොකද පරමාවිශගේ අවුරුදු 10. දැන් මහත්තයා මට කියන්නේ පරමාවිශ අවුරුදු 10 කියන තැනට එන්න. තව කොච්චර කාලයක්ද? කොච්චරද? මහත්තයා කියනවා කියන්නකෝ. පරමාවිශ අවුරුදු 10 කියන තැනට එන්න. තව කොච්චර කාලයක්ද? තව අවුරුදු 300ක් ඉන්න ගෑනවා. මං කියන පරමාවිශ අවුරුදු 10 කියන තැනට යන්න. තේරෙනද? දැන් පරමාවිශ අවුරුදු 65ක් වගේ තියෙනවානේ. ඔව්. දැන් මෙහෙම අපි කලපගම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාවිශ අවුරුදු 120යි. තේරෙනද? දැන් මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ, ආනන්ද මහ රහතන් වහන්සේ අවුරුදු 120 ජීවත් වෙනවා. නමුත් ඒ අවුරුදු 120 කියන කාලේ අවුරුදු 65කට බහින්න අඩකින් අඩු වෙන්න අවුරුදු 2600ක් ගියා. දැන් අපි පේන දෙයක් මේක. මේ ගෙවි ගිය අවුරුදු 2600 කියන්නේ ස්වභාවිකත්වයේ තුල ලෝකයේ ගලාගෙන අවුරුදු 2600ක්. මේ වස විස කුමිනාසක රසකාරය ඔය බිම්බෝම වම් කුතිබේ නැහැ. නමුත් එහෙම නොකියා මාත්‍ය අවශ්‍ය අඩකින් අඩු වුණා නම් අවුරුදු 2600ක් තුල අදින් පස්සේ බිහි වෙන්නා වූ ලෝකය කියන්නේ මාත්‍ය විකෘතියක්. තේන්නද? ඔය කුමිනාසක රසකාරක බෝම්බ පරමාණු මේවෙන් ගහන තැන මෙතනදි මාත්‍ය ඉතුරු අවුරුදු 55 අඩු වෙන්න. තේරෙනද? තව අවුරුදු 1500ක් යන්නේ නැහැ. 1500ක් යන්නේ නැහැ. මේ ඉහි ලක්ෂණ තමයි මේ පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරමාවිශ අවුරුදු 10 කරදී අවුරුදු 5 වෙනකොට දරුවෙක් ලැබෙනවා කියලා. දරුවෝ දාන්නේ දැන් ළමෙක් කරලා ලැබෙනවා කියන්නේ. අද බලන්න මාත්‍ය අද පුංචි කාන්තා ළමයි දෑන දරුවෝ අවුරුදු 8 වෙනකොට 9 වෙනකොට වැඩි වීටපත් වෙනවා. අපි පුංචි කාලේ අපේ නම් ඉල වැඩි වීටපත් උනේ අවුරුදු 15, 14, 16. අද වෙනකොට අවුරුදු 8 දරුවෝ වැඩි වීටපත් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 8 දරුවෙක් වැඩි වීටපත් වුණා කියන්නේ අවුරුදු 8 දී යාට දරුදෙපත් කරන්න පුළුවන්. නමුත් ඒකෙන්ට යන්නේ නැත්තේ සීලය නිසා. සමාජය තුල සීලය තීන නිසායි මිනිස්සයා ඒකෙන්ට යන්නේ නැත්තේ. නමුත් තිරිසන් ලෝකේ සීලය නැහැ. ඒ නිසා තිරිසන් ගෑනු සතා ඒකෙන්ට යන්නේ. එහෙනම් මිනිස්සයා එතෙන්ට යන්නේ නැත්තේ ඇයි? තාම සමාජය තුල සීලය තියෙනවා. එහෙනම් මේ සීලය දුස්සීලභාවයට පත් වෙනකොට මාත්‍යෝ මිනිස්සයා එතෙන්ට යනවා. ඒ කියන්නේ අවුරුදු 6 දරුවා ලැබෙනවා. දැන් එතෙන්ට මේ වළක්වලා තියෙන්නේ තාම සීලය විසින්. නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම යද්දී මිනිස්සයාට මුර්ග සංඥාව සකස් වෙනවා. මුර්ග සංඥාව කියන්නේ මිනිස්සයාට තව කෙනෙක් වෙන්නේ මුර්ගයෙක් හැටියට, ගෝණෙක්, මුවෙක් හැටියට මරා ගන්නවා කියනවා. මේ පෘථිවිය නේ විනාශ වෙනවා කියනවා. මේක දකින්න බැරි පිරිසක් තමයි මේ ලෝකේ සමාජය අතහැරලා කැලේට ගිහිල්ලා ආයම සිල් ආරක්ෂා කරලා නැවත ආයුෂ අවුරුදු 80,000ක් කියන දැන සීලය විසින් අරන් යන්නේ. එහෙනම් මේ දුස්සීලභාවය විසින් නැති කරන දෙයක් මේ ලෝකේ තියෙන. හේතුඵල ධර්මය. මේක වළක්වන්න බෑ මාත්‍ය. අවබෝධයෙන්ම අපි මේකෙන් මිදෙන්න ඕනේ. ඔය දකින්න අනතුර දකින්න නම් මාත්‍යා දකින්න ඕනේ. මම මේ ලෝකෙට, මම මේ සමාජෙට දරුවෙක් බිහි කරනවා කියන්නේ මගේ ලෙයින් මම පරිගන්නවා කියන කාරණේ. ඔබ තරුණෙක් නම්, ඔබ විවාහ වෙලා නැත්නම්, ඔබ දරුවෙක් අනාගතේ ලෝකෙට බිහි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ හිතන්න ඕනේ මම මගේ ලෙයින් පරිගන්නයි යන්නේ. මොකද ඔබ දරුවා දාන්න යන මිෂන් සමාජික. අද මේ දරුවා අද පුංචි අවුරුදු 5ක දරුවෙක් පුතේ තව අවුරුදු 5ක් යනකොට තනියම මහපාරකට බහැලා යන්න බෑ. ගෑනු දරුවෙකුට තනියම හයිල් පස් යන්න බෑ. එවැනි සමාජයක් තියෙනවා. එහෙනම් එවැනි සමාජයකට දරුවෙක් අපි බිහි කරනවා කියන්නේ අපේ ලෙයින් අපි පරිගන්නේ. ඒයි අපේ දුස්සීල අපේ සංස්කාරයන්. අපිට ඒවා දැකලා දුක් වෙන්න තියෙනවා. මේවා මාත්‍ය අපේ අකුසල් වේ. මේ අකුසල් වැඩෙන්න වැඩෙන්න අපිට දුකමයි උනේ. දරුවා නිසා දුක් වෙනවා, අම්මා නිසා දුක් වෙනවා, තාත්තා නිසා දුක් වෙනවා, සමාජය නිසා දුක් වෙනවා. සියල්ලම දුක වැඩි වෙන්නේ අපේ අකුසල්. අන්න ඒක අපි තේරුම් ගත්තට පස්සේ අපි මේක නිවැරදි කරන්න යන්නේ නැහැ මාත්‍ය. අපි මේක නිවැරදි කරන්න යන්නේ. මොකද මේක නිවැරදි කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා නිවැරදි කරන්න බෑ කියලා. අකුසල් කරන්න කරන්න අකුසල් වලට විපාක දෙන්න සුදුසු ලෝකයක් ගොඩනැගෙන. තේරෙනවද?
ඒ සුදුසු ලෝකේ තමයි මල් පුංචි ධර්මාවේ පදන් දුස්සීල භාවයට යන්නේ. කාම ඡන්දයන්ම වැඩිනේ කාමයන්මයි සකස් වෙන්නේ. එයි අනාගතයේදී ඒගොල්ලන්ගේ පෞල් ජීවිත විනාශ කරන්නේ. අනාගතයේදී ඒගොල්ලන්ගේ සදාචාරය විනාශ කරන්නේ. තරුණ කාලෙම වසබිල දිවින සාගර මැරෙන්නේ. අකුසල් විපාකය. මිනිස්සු අකුසල් කරන්න අකුසල් විපාක දීමට සුදුසු ලෝකයක් බීරෙන්නේ. එනම් මහත්මයා විෂම ලෝකයක් දකින්න නම් මහත්මයෝ අකුසල් විසින්මයි අපිට විතර ගෙනත් තියෙන්නේ. මින් ඉදිරියේ කිසිම දරුවෙක් නිසා අම්මා තාත්තා කෙනෙකුට සතුට වෙන්න පුළුවන් ලෝකයක් දී වෙන්නේ නැහැ. ඒක ධර්මතාවය. අපි මේ හිතන්නත් නැහැ. ඒක ධර්මතාවය. එවැනි ආකාරයකට ලෝකෙ දී වෙන්නේ. මේකෙන් ගැලවෙන්න පුළුවන් සද්ධාවත් සීලයක් තුලින්මයි. එහෙම කෙනෙකුට පමණයි මේකෙන් ගැලවිලා ඉන්න පුළුවන්. ඉන්තර සියලු දෙනාගම තුතේ අම්මා නිසා තාත්තා රතුකමයි ඇති වෙන්නේ තාත්තා අම්මාට දරුවා නිසා දුකමයි ඇති වෙන්නේ ගුරුවරයාට ගෝලයා නිසා දුකමයි ඇති වෙන්නේ ඔය ආකාරයෙන්ම නරුත් සකස් වෙනවා නිවැරදි කරන්න බෑ මාත්‍යෝ අවබෝධයෙන් තමා මිදෙන්න අවබෝධයෙන් තමා මිදෙන්න නැතු නිවැරදි කරන්න බෑ නේද පොතනවා නිවැරදි සක්‍රයා මේ ලෝකෙට ඇවිල්ලා පෑන කළා මේක නිවැරදි වෙන්නේ විපාකයේ සුසු ලෝකයක් කියන්නේ එනම් කුකුලෙක් ගන්න ඉස්සර කුකුලෙක් මාස 6ක් කුඩුවක ජීවත් වුණා. පාන් කුකුල්ලෝ මාස 6ක් ජීවත් කළාට පස්සේ තමයි යා මරන්න ගන්නේ. මාස 6ක් හොතර නිදැල්ල ජීවත් වුණා. දැන් මේ සත්ත්ව තාක්ෂණය දිනුනෙලා මොකද කරේ? මේ කුකුලා මාස 4ෙන් මරලා දැන්න කියනවා. තව තාක්ෂණය දිනුනෙලා මේ කුකුලා මාස 2ෙන් මරලා දැන්න කියනවා. දැන් මාත්‍යෝ දවස් 45ෙන් මරලා දැන්න. මේක තව දවස් 20ෙන් මරලා දැන්න කියනවා තාක්ෂණයේ ඉසි. දොනේ මොකක්ද මේ සිද්දුවේ ඉස්සර මාස 6ක් ජීවත් වෙච්ච කුකුලා දැන් මාස 6ට හතර පාරක් බැනු අකුසල් විපාක දීමේ වේගය වැඩි අකුසල් විපාක දීමේ වේගය වැඩි වෙනකොට ඊට අදාළ තාක්ෂණයන් ලෝකේ බිහි වෙනවා මොකද මේ සත්වයා වේගයෙන් මරන්නේ එහෙමයි ඒතකොට මේක මේ තාක්ෂණයේ දිනුවක් නෙමෙයි මේ අකුසල් විසින්මයි මේක සිදු කරන්නේ ඒ තාක්ෂණයේ සොයා ගන්න කෙනා ඒ තාක්ෂණයේ විසින්ම නිරේත වෙන්නේ මෙතන මේ සත්ව අකුසල් විපාක දෙනවා. ඉස්සර හරකේ කවුරු 20ක් ජීවත් වුණා. දැන් පුතේ අවුරුදු 3ක් යනකොට අර ඉන්ජෙක්ෂන් දාලා ලොකු කරලා යා මරලා නම්. ඌගේ ඉස්සර අවුරුදු 5කින් මරන්නේ. දැන් මාස 6ක් යනකොට ඒ දාන විටමින් ඩී ලා මරලා ඉවරයි. ඉස්සර අවුරුදු 10ක් ජීවත් වෙච්ච ඌරා දැන් අවුරුදු 10ට 15ක් මැරුම් කරනවා. අකුසල් විපාක දීමේ ශක්තිය වැඩි. එවැනි ලෝකයක් තමයි මේ පිටේ. ඒ නිසා මුදේ මෙතන කිසිම අසාධාරණයක් නැහැ. මම මේ ලෝකේ කොතනකවත් අසාධාරණයක් දකින්නේ නැහැ. කවුරු හරි කිව්වොත් ඊළඟ මොහොතේ අන්න අර දරුවා අම්මව මරලා දාලා කියලා මුතේ එතන අසාධාරණයක් මම දකින්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කියන එක සංස්කාරයක්. මේ යුතුයක්. එලා වූ අකුසලයක් හේ විපාක දුන්නේ. කෙනෙක් අකුසලයේ විපාක දෙනකොට කෙනෙක් අනාගතයේ උදෙසා අකුසලයක් සකස් කරගන්නේ. මොකද ලෝකයේ මායාවයි. දුකටයි ලෝකයයි කි. දුක කරාමයි සත්‍යය යන්නේ සද්ධාමෙන් බැහැර වෙන තරමට. එනම් මෙතන වෙනස් කරන්න දෙයක් නැහැ අවබෝධ කරගන්න දෙයක් තියෙන්නේ. මේමයි එක දකින්න ඕනේ. මේක වෙනස් කරන්න බෑ. මේක තව දුස්සීල වෙනවා. මිනිස්යාගේ තෘෂ්ණාව විසින්ම මේ ලෝකේ විනාශ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ ලෝකේ හටගනිති බුදුරජාණන් වහන්සේ කියනවා මේ මහ පොළව යෝගට් එකක් කියලා. ඒක ඒ තරම් රසයි මීපෙනි වගේක් වගේ කියනවා. අර ආවස්සනා ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙන් ආලෝක සංඥාවෙන් එන බ්‍රහ්මයෝ මේක තොල ගාලා ඝන වෙනවා කියනවා. තෘෂ්ණාවෙන් මේක කාලා මේ පොළොම අතුරුදහන් වෙනවා කියනවා. තෘෂ්ණාව විසින්මයි මේ සියල්ල කරන්නේ. දැන් මිනිස්යාගේ තෘෂ්ණාව නිසා මේ මහ පොළවේ තියෙන රසෝජාව මැරිලා කියනවා. පොහොර දාලා කෘමිනාශක දාලා වස විස දාලා දැන් ඕජාව මැරිලා මහ පොළවේ. මේ මහ පොළවේ ගස්තු ගහක් කිලෙව්වත් කෙහෙල් ගහක් කිලෙව්වත් ඒකේ රසයක් නැහැ. ඇයි රසේ නැත්තේ? මිනිස්යාගේ තෘෂ්ණාව විසින් මහ පොළවේ ඕජාව මරනවා. හේතුඵල ධර්මය. දැන් මිනිස්යාගේ තෘෂ්ණාව විසින් මහ පොළවේ ඕජාව මැරිලා අර පළතුරු වල එළවලු වල රස නැති වෙනකොට මිනිස්යා මොකද කරන්නේ? කෘතිම රසකාරක දානවා මේක රසවත් කර ගන්න. කෘතිම රසකාරක දැම්මට පස්සේ කෘතිම රසකාරකයන් නිසා මිනිස්යා රෝගී භාවයේ පත් වෙනවා. ඒ හේතුඵල ධර්මයක්. මේ තෘෂ්ණාවෙන්මයි ඇත්ත. දැන් මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මාත් එළවලු වල රස නැති වෙනකොට මේ පළතුරු වල රස නැති වෙනකොට මිනිස්සු මොකද කරන්නේ? මාස් මාංශ කෙරේ යදිනවා. මාස් නැතුව මාළු නැතුව කන්න බැරි තැනක තියෙනවා මොකද අරවැය රස නැහැ. මාස් මාළු කනකොට ඊට පස්සේ මොකද වෙන්නේ? මාස් මාළු කෙරේ තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට සැපියුම දෙන්න ඕනේ මොකද කරන්නේ? තව තව තාක්ෂණයේ බී වෙනවා ඉක්මනින් ඉන්ජෙක්ෂන් එක දාලා ඉක්මනින් සතා මරන්න. එතකොට මොකද වෙන්නේ? අවසානයේ සතාගේ මස් වලත් රහ
ඉක්මනින් තාක්ෂණය විසින් දවස් 45 ගොයි මේවා කරනවා එයාගේ රසයක් නැහැ. දැන් අවසානයේ තෘෂ්ණාව නිසා මහ පොළවේ රසෝජාව මරාගත්තා. දැන් ගෙඩියක් ගත්තත් පළතුරක් ගත්තත් තෙලෝරුවක් ගත්තත් ඒකේ රස නැහැ. දැන් ඒක මරාගත්තට පස්සේ මස් කෙරෙහි තෘෂ්ණාව ඇති කරගත්තා. දැන් ඉදිරියේදී මහත්වෝ මස්වල රසයක් නැති වෙනවා. ඔබ තාක්ෂණයේ ක්‍රම දී කරනවා ඉක්මනට සතා මරලා මසට ගන්න. මොකද ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා මස්වල රසක් නැහැ. ඊට පස්සේ රුද්‍රයන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා මනුෂ්‍යයා මරාගෙන කනවා කියලා. ඒකයි මූල සංඥාව. මනුෂ්‍යයා මනුෂ්‍යයා මරාගෙන කනවා. මනුෂ්‍යයාගේ ලේ බොන එකෙන් එනවා. අද ඔය ජාති අතර සුභ සාස්ත්‍රවල අද ප්‍රධාන ආහාරයක් තමයි වඳුරා ගෙනල්ලා තියෙනවා. වඳුරාගේ මන පිටින් බෙල්ල කපනවා, ලේ ටික ගන්නවා, ඉවරෙම බොනවා. දැන්නම මනුෂ්‍යයා ලේ වල රහ වැටිලා තියෙන්නේ දුස්සින පාළිය. ඔතෙන්ද ලෝකේ ඉන්නවා මාත්‍ය. එහෙනම් ලෝකේ නිවැරදි කරන්න බැහැ. වැරදි කරන ලෝකයේ දැකලා අපි නිවැරදි වෙන්නේ. එතෙන් හරි අසි. ප්‍රමාණවත් මේ මාත්‍යය. එමත් ස්වාමීන් වහන්සේ කිසිම කෙනෙක්ට අමනුෂ්‍ය වෙන්න බැහැ. එහෙනම් ඒක හොඳින් තේරුම් ගන්න. තමන් තෙරුවන් කෙරේ අවංකව ඒක හරියට ඉන්නවා මේ. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව මේ යන්න එහෙම ආවට ගියාද නෙමෙයි. තෙරුවන් කෙරේ විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් තමන් ඉන්නවා නම් සිල්පද මහා ආරක්ෂා කරගෙන හොඳින් ජීවත් වෙනවා නම් එයාගේ ජීවිතේ නමුස්ස වෙන්න බැහැ. ඒ විශ්වාසය අපි තුල තියෙනවා. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. ශරීරය තුල එහෙමද? ශරීරය තුල සමාන දැන් ඔය ඉන්න අපි කියමු විකෘති අදහස් විකෘති කාමාශාවන් තියෙන මිනිස්සු ඉන්නවා. ඒගොල්ල බයිකාර අපේම කියන්නේ මේ වාසිය කරනකත් සිනමාශාලාවට ගියත් මූර්ති වලට ගියත් විකෘති ආශාවක් තියෙන මිනිස්සු ඉන්නේ. ඒතකොට මේ විකෘති ආශාවක් තියෙන මිනිස්සු මැරෙනවා. මැරෙන්නේ අර විකෘති කාමාශාවන් එක්ක. මේ විකෘති කාමාශාවන් එක්ක මැරෙන මේ මිනිස්සුන්ගේ ආයිමත් ඉපදෙන්නේ දුස්සීලභාවයේ පිට කාන්තාවන් උනේ කිලිව. කිලිව. ඒවා උපාදානය කරන් ජීවත් වෙන්නේ අර විකෘති කාමාශාව නිසා. අපි දන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කටිමා මේ ඉවෙනි විකෘති ප්‍රේතියක් බස්සිරක් ඇතුලේ ඉන්නවා. ප්‍රේතේ බස්සිරක් ඇතුලේ ඉන්නවා. ඒ ගිය ජීවිතේ කාමයේ වර්ධවය සිල්ල ඇඟ කුණු වෙලා ආයි ප්‍රේතියේ. නමුත් ඒ කුණු වෙච්ච ඇඟ පිටින් බස්සිරක් ඇතුලේ ආ ඉන්නවා. මොකද ඒ ගිය ජීවිතේ තිබා වූ කාමාශාවන් නම්ගේ සංඥා. එහෙනම් නමුත් එතෙන්ට ඒවලු ඇඟට එන්නේ දුස්සීල භාගය නිසා. සර්වන් කෙරේ ශ්‍රද්ධාව නැති නිසා. තමන් කෙරුවන් කෙරේ ශ්‍රද්ධාවේ සීලෙන් පරිපූර්ණ අනිවාර්යයෙන්ම පුතේ අපි තමනුත් පිළිසිඳුවයි ඉන්නේ. එහෙනම් කෙරුවන් කෙරේ ශ්‍රද්ධාවේ සීලෙන් ආරක්ෂා කරන කෙනා තමන් පිළිසිඳුවයි ඉන්නේ. තමන් පිළිසිඳුවේ ඉන්නකොට තමන් ගේතොරක් පිළිසිඳුව තියාගන්න. තමන්ගේ වත්පිටියක් පිළිසිඳුව තියාගන්න. ඒකෝ මේ හේතුඵල ධර්මයන් සියල්ලම සකස් වෙනවා. යමෙක් නෑ මම කෙරුවන් කෙරේ ශ්‍රද්ධාවේ සීලෙන් ඉන්නේ කියලා පුතේ ගේයක් අපිරිසිදුනම් කාමරයක් අපිරිසිදුනම් බත්තක් අපිරිසිදුනම් තේරුමක් නෑ. අපිරිසිදුනේ නමුච්ච. ඒ නිසා තමන් කෙරුවන් කෙරේ සද්ධාවේ සීලෙන් පරිපූර්ණ නම් මුලින් තමන් පිරිසිදු වෙනවා. එහෙනම් අධ්‍යාත්මික වගේම බාහිර රූපෙන් පිරිසිදු වෙනවා. ඒ පිරිසිදුභාවයේ සරස් වෙනකොට යා ගියක් පිරිසිදු කරගන්නවා. කාමරයක් පිරිසිදු වෙනවා, කුස්සියක් පිරිසිදු වෙනවා. අතුගාන දේ කොතනකවත් ගොඩ ගහලා කියන්නේ, පැලි කසල දෙක එක තැනක කියන්නේ නැහැ. වත්ත පිටේ පිරිසිදු කරගන්න එහෙම කරුණු දෙකට කවදාකද දෙන්නේ බැහැ. ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ආරක්ෂාව බුදුරජාණන් වහන්සේ කියනවා කෙරුවන් කෙරේ සද්ධාව දානයක් සීලයක් කියලා. අපි ආරක්ෂාව කියලා කියන්නේ මොකද්ද? ආයුධයක් ගත්ත හමුදා බඩේ එහෙම නැත්නම් ගෙනියන්න දෙයක් නේද? ඈ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ආරක්ෂාව කෙරුවන් කෙරේ සද්ධාවත් සීලයක් දානයක් කියලා. කෙරුවන් කෙරේ සද්ධාවත් සීලයක් දානයක් ශ්‍රේෂ්ඨ ආරක්ෂාව වෙන්නේ කොහොමද? මහත්මයා මේ ගෙදර නම් ඉන්නේ. මහත්මයා කෙරුවන් කෙරේ සද්ධාවෙන් සීල පද පහ ආරක්ෂා කරමින් බුදුරජාණන් වහන්සේගේ මල් පහන් පිළිගන් පසු පූජා කරමින් එනද දන් දෙමින් ජීවත් වෙනකොට මොකද සිද්ධ වෙන්නේ? පිනට කැමැති කොටස් මාත්‍යා ළඟද එනවා. එහෙනම් මහත්මයා මේ ගෙදර කිසිම පිනක් දෙන්නේ නැත්නම් දානයක් කරන්නේ නැත්නම් මුකුත් නැත්නම්
පිනට අකමැති අය තමයි මෙතන ඉන්නේ. කවුද පිනට අකමැති? මිත්‍යා දෘෂ්ටිය. මොකද පිනට අකමැති? මාත්‍යාකින් කරන්නේ නැහැ. දැන් සමහර මාත්‍රු ඉන්නවා ඒගොල්ලෝ ගෙවල් වල දාන දෙන්නේ නැහැ. ඥාතියින්ට පින් දෙන්නේ නැහැ හොඳ නැහැ කියලා. ඒක හරිම භයානකම. මොකද එහෙම කරන තැන පිනට අකමැති අයමයි ඉඳෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය. නමුත් මහත්මයා පින් කරනකොට දාන දෙනකොට මාත්‍යෝ සම්‍යක් දෘෂ්ටික බලයක මහත්මයා ළඟට එනවා. මේ මනුස්ස ලෝකේ ඉන්නවා මහා බල සම්බන්ධ සම්‍යක් දෘෂ්ටික යක්ෂයෝ. බල සම්පන්නයි. පිරිවර දහස් ගණන් ඒගොල්ලන්ට ඉන්නවා. මේගොල්ලෝ ධර්මයට කැමති. එතන මේ ධර්මයට කැමති සම්‍යක් දෘෂ්ටික බලවේග මහත්මයා ළඟට එනවා. මහත්මයා ළඟට එනකොට අර විද්‍යා දෘෂ්ටික බලවේග පැන්නේ. පොලිසිය ඔයිසි මහත්මයා මෙතන දෙනකොට කසිපුතුණයි මෙතන ඉන්නවා පැන්නේ. අර බලවත් නැහැ එනකොට පුතේ අරගොල්ලෝ පැන්නේ. එතකොට මේ බලවත් නැහැ ආපුවාම ඔබ පින් දෙන නිසා ඔබ ධර්මයේ වඩන නිසා ඔබ ආරක්ෂා වෙනවා. ඔබ වාහනේ යනකොට ඒගොල්ලෝ වාහනේ උඩ යනවා. වාහනේ ඇතුළේ යනවා. තේරෙනවද? ඔබ වාහනේ යනකොට කවුරු හරි බෝම්බයක් ගැවුවා නම් මරා කරන්න යන කෙනෙක් හරි ඒ කාලේ වගේ එයාට පුළුවන් මේක ගහනකොට මේ ඉලක්කය වෙනස් කරන්න අතට ගහලා. තේරෙනවද? නමුත් ඉලක්කය වෙනස් වුණා. එයා බේරුණා. නමුත් එයා හිතනවා ආරක්ෂක මතින් ඉන්න කියලා හිතන්නේ. ආරක්ෂක මතින් ඉන්නේ. තේරෙනවද? ඒ ලකුණු කියන්නේ ආරක්ෂක මතින් ඉන්න. නමුත් එතන උදේ අපි නොපෙනෙන දෙයක් සිද්ධ වෙනවා. එයා නිර්වාණ කෙරෙහි ශ්‍රද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ කෙනෙක් නම් අර සම්මැදෘෂ්ටි බලවේග තමයි ඉස්සරහන්නේ. ඒගොල්ලන්ට පුළුවන් ඉලක්කය වෙනස් කරන්න. ඒගොල්ලන්ට පුළුවන් ඇක්සලරේටරේ බල වැඩි කරලා වේගය වැඩි කරලා එතනින් මුදවන්නේ. ඒගොල්ලන්ට පුළුවන් ගමනක් යන හදනකොට අනතුරක් වෙන්න තියෙනවා නම් ඒ ගමන නවත්තන්න හිතක් සකස් කරන්න. තේරෙනවද? ඒතකොට ඒක තමයි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම සංග්‍රහයේ මේ ආරක්ෂාව කියලා බුදුරජාණන්සේ දේශනා කරන්නේ. ඒ සතරුවන් කෙරේ ශ්‍රද්ධාව, සීලය, ධානය තුළ ජීවිතේ වඩමින් ඉන්න සංස්කාරයක් තියෙනවා නම් අකුසල සංස්කාරයන් ඒවා විපාක දෙනවස්තාව විපාක දෙයි. තේරෙනවද? බලවත් ඒවා තියෙනවා නම් ඉන් මෙයා අපි මෙලවත් පරලවත් දෙකම ආරක්ෂා වෙනවා. ඒකයි තියෙන්නේ. ඒතර එහෙම නම් කවදාකවත් අමනුෂ්‍යයෙකුට තමන් දෙන්නේ නැහැ. ඔය අමනුෂ්‍ය ලෝකේ සතුත් ඉන්නවා. ප්‍රේතය තරම් නෙමෙයි. ඔය භූත තලකෝ ඉන්න, භූත මකුලෝ ඉන්න, භූත මදුරෝ ඉන්න, ඒ භූත ලෝකේ සතු ඉන්නවා. තේරෙනවද? ඒ සතු ඔය ඉන්නවා. ඉතින් ඕවා රිඳන්න ඕනේ. ඒ උන් ඇතුළේ රිඳන්න පුළුවන්. තේරෙන්න බැහැ කියන්න බැහැ. නමුත් මේක මාත්‍රේ ඔය කතා කරලා ඉවර කරන්න බැහැ කියන්නේ මේකයි. හිතල ඉවර කරන්න බැහැ කියන්නේ මේකයි. එහෙනම් මමත් ඒ ලෝකේ මිදෙනවා කියන තැනයි ඔය සකස් කරගන්න. බෞද්ධයෝ දෙක ඕවා දකින්න දකින්න තව තව මේවා නිකන් ආස වෙන්න එපා. එහෙනම් මේවා දකින්න ආස වෙන්න එපා. ලෝකයේ මෙවැනි විෂම දෙයක් නම් මේක එපා කියන දේ සකස් කරගන්න. ඒක තමයි වටිනේ. දෙවියන් ඇදලු මට දුරා මාංශීයේ ප්‍රයත්න කරනවා. හදේ නවත්තන්නද? තාප එහෙම කියන්න ආන්නේ දුන්නලු. මොකද කියන්නේ කියන්නේ නෑ මෙහෙමයි දරුවෝ ගෙදර කැරපොත් එක්කෙන් මෙච්චියා කියලා මැරුවා නම් ඒක ප්‍රාණඝාත අකුසලයක් එහෙනම් මේක දුරනාසේ රූපේ කියන්නේ මායයක් දැන් මෙතන මදු එක්ක එනවා අනව නමුත් ඒකෝ මා දකින්නම මේ මායයක් මො දුරනාසේ කියලා රූපේ මායයක් ඒක මදුවා දකින්න මේ මායයක් කියලා දැක්කනම් මම මදුවාට අකුසලයක් කරගන්නේ නැහැ මොකද මේ මායය ආවෙ මට අකුසලයක් කරන්න ඒක මම මේක ගැම්මා නම් මාතුල ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙනවා එතකොට කැලපොත්ත දකින්නකොට දකින්නවද මාර්ගයනේ එහෙනම් ඒසයා මරන්නේ කියන සංස්කෘතිය. එහෙම නැත්නම් ඉතින් අපි දන්නවා කැලපොත්ත එහෙම වෙනවා නම් පුතේ ඒක මොනවා හරි බයි කොහොමද වැඩි ඒක මොනවා හරි දාවිනු ඒකට මේ දින්ගම් ඉන්න දැන් කියලා ඒවා අයින් කරලා හැමලම රූපේ මාර්ගය ඇවිත් අපි මේගොල්ලෝ ඉන්නේ අපිට අමුතුයක් මේ බලන්න මේ ඔය සතු අපිට අමුසලයක් කරන්නමයි ඒ නිසා පුළුවන් තරම් ඒකෙන් මිදෙන ආකාරයෙන් මේගොල්ලෝ අයින් වෙන ස්වභාවය තමයි අපි කටයුතු කරන්නේ. නමුත් ගෙදර ගියා කියලා මැරුවා කියලා වුණත් ඒක අකුසලයක්මයි. ඒකට ඒ එකක්සලයි. ප්‍රාණඝාතක්සලයි. මොකද්ද මම කියන්නේ කියන්නේ නැතිව කොයි පැත්තෙන් උඹත් අහන්නේ නැද්ද? අවසරයි අපේ හාමුදුරන් සංසාර මේ මාසේ එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද අර අඳුරේ යස්ලම විදිනට දුරදී විදුලියට හැරෙර දුනහත් කරදී කියලා අපිට මේ මනස කරගෙන කියලා ස්වාමීන් වහන්සේට ලැබිච්ච වෙලාවේ සීලබ්බත පරමාස පරාමාස කියන මේ සෝවාන් ඵලයට අවශ්‍ය අංග තියෙනවා වගේ අපට අපේ හිතට දැනෙනවා. ස්වාමීන් වහන්සේ වෙලාවේ අපි සෝවාන් ඵලයේ
පත්වෙන්න බැහැනේ. ඉතින් දැන් අපිට දැන් ධර්ම ශ්‍රවණය කරනකොට කරලා හිත ඒ බඩ ටිකක් වැඩලා තියෙන නිසා අපි දැනනවා සක්කාය දිට්ඨිය නෑ කියලා වගේ. ඒ වගේම අපි බුදුරජාණන් වහන්සේ අතුළු අටතැන කිරී සැකයක් අපට ඇත්තේම නැහැ. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් අපිට මේ සීලබ්බත පරමත වෙන බුදුදහම හැර වෙන කිසිම දෙයකින් නිර්වාණය අවබෝධ සතර දුකින් මිදෙන්න බෑ කියලා අපට දැනෙනවා. ඉතින් ස්වාමීන් වහන්සත් සෝවාන් ඵලයට පත් වෙලා නැහැනේ. ඇයි අපි මේ මුලාව තේමපත්? ඉතින් ඔබේ සෝවාට ලහුව දෙන තාක්කල් පත් වෙන්නේ නැහැ. එන්න. ඔය කිසිම දෙයකට ලහුව දෙන්න යන්න එපා. ඔය ලකුණු දෙන තාක්කල් පංචපාදානස්කන්ධයේ නිත්‍ය වශයෙන් ගන්න. ඔය කිසිම දෙයකට ලකුණු දෙන්න එපා. ලකුණු කැපෙන තැනයි සක්කාය දිට්ඨිය කිසිදෙන්නේ. කේනා එනිසා මේ ධර්ම මාර්ගයේ යද්දී අපි නිරතුරුවම හිතන්න ඕනේ. තමා තුලින් තමා සම් පරීක්ෂණයක් කර ගන්න ඕනේ. කේනා මොකද මුලින්ම අපි තමා තමාට කල්යාණ මිත්‍රෙක් වෙන්න ඕනේ. කේනා තමා තමා කල්යාණ මිත්‍රෙක් වෙනවා කියන තමා නිහතමානී වෙන්න ඕනේ. කේනා තමා නියතමානී නොවුනොත් මේ ලෝකේ සමාජයේ කල්යාණ මිත්‍රයෝ 100ක් හිටියත් අපි ඊළඟට යන්නේ නැහැ. එහෙනම් ලෝකේ ශ්‍රේෂ්ඨම කල්යාණ මිත්‍රභාවය කියන්නේ මුලින් තමා තමාට කල්යාණ මිත්‍රෙක් වෙනවා. තමා තමාට කල්යාණ මිත්‍රෙක් වෙනවා කියන්නේ තමා නියතමානී වෙනවා. ඒකෝ මේ නියතමානී වෙච්ච තැන ඉඳන් තමයි අපි ඉස්සරහට යන්නේ. එහෙම නිසා තමයි ඔබලා දැන් තව කෙනෙක්ගේ ධර්මයක් අහන්න එන්නේ. ඒ ඇවිල්ලා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා අහන්නේ. නේද? සමහර දැන් එක මහත්මයෙක් මට ඇවිල්ලා කිව්වා එයා භාවනා ඇවිල්ලා කිව්වා එයාගේ හිතමතේ භාවනා කරන්න යනවා. භාවනා කරන්න ගිහිල්ලා දැන් මාස ගානක් භාවනා කරන්න ගියාම මේ භාවනා ගුරුවරයා කියලා කිව්වා දැන් ඔබ රහත් භාවයටපත් වෙනවා. මේ කීකේ. ඉතින් රහත් භාවයටපත් වුණාට පස්සේ ආ බුදුන් වැඳන ඔක්කොම කරපු කෙනෙක්. එයා ගෙදර ඇවිල්ලා ගෙදර තිබ්බේ බුදු පිළිමයක් අයින් කරලා මල් පාන් පූජා කරන ඒවාත් අයින් කරලා ගෙදර බිරිඳට දරුවටත් වඳින්න තියෙන අවස්ථාව දැන් එයා ඔක්කොම අයින් කරලා. දැන් මොකද්ද මේ වෙන්නේ? අමු මිත්‍යා දෘෂ්ටිය තුළටයි යන්නේ. ඇයි ඒ? නියතමානී භාවය නැහැ. තේරුණාද? එනිසා මුලින්ම තමා තුළින් නියතමානී භාවයමයි සකස් වෙන්නේ. ඒක හැම වෙලාවෙම දකින්න ඕන. තේරුණාද? කොයිම වෙලාවකවත් දැන් අපි හැම වෙලාවම අපි එක එක දේවල් වලින් අපේ ජීවිතය පුරෝගන තියෙනවා. තේරුණාද? දැන් මට දී කාලයක් තිබ්බා. ඒ දී කාලය තුළ දැනුම හැකියාව හැම තැනම නායකත්වයේ ඔය සියලුම දේවල් වලින් අපි අපේ ජීවිත පුරෝගන හිදී. ඒවා පිරෙන්න තමයි ජීවිතයේ මේ අර්ථවත් කියලා අපි දැක්කේ. අපි එදා හිතුවේ නෑ මේකට සක්කාය දිට්ඨිය කියන්නේ කියලා. එනිසා ලැබෙන දේ පුරෝගන්නමයි හැදුවේ. පුරෝගන්න තරමටමයි ජීවිතයේ ජයග්‍රහණය වෙන්නේ කියලා දැක්කේ. නමුත් සද්ධර්ම ශ්‍රවණයේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් නිසා අපි දැක්කා මේ පුරෝගන්නේ වැරදි දෙයක් කියලා. ඒ නිසා අපි කැලවල් වලට ගිහිල්ලා කලේ මේ දේ හිස් කළා. ඇසේ අනිත්‍යභාවය දකිමින් රූපේ අනිත්‍යභාවය දකිමින් මේ පුරෝගත්තා වූ දේවල් හිස් කළා. මේක හිස් කරගෙන යද්දි බුදුරයන් වහන්සේ දේශනා කරනවා අවස්ථාවක් එනවා තමා තමාට අතහැරෙනවා කියලා. එයා හේතුඵල ධර්මයන් අනුව දකිනවා මෙතන මගේ කියලා දෙයක් නැහැ කියන කාරණේ. තේරෙනවද? එහෙනම් අපි හැම වෙලාවෙම මේ මාර්ගය තුල යනකොට හිස් වෙන්න ඕනේ. පිරෙන්න බෑ. භාවනා කරන කෙනා මාර්ගයේ යන කෙනා හිස් කෙනෙක් හිස් වෙනවා. මොකද අතහැරෙනවා. මමත් අතහැරෙනවා. මමේ කියලා ගන්නා උදේ අතහැරෙනවා. ඇස නිසා සකස් වෙනා වූ මමේ කියන ගන්නා උදේ අතහැරෙනවා. ඒතකොට හිස් වෙනවා. හිස් වෙලා අවසානයේ තමයි නිවීම කියන කාරණේ සකස් වෙන්නේ. මොකකින්ද හිස් වෙන්නේ? මමත්වේ. ඒ මුලින්ම මමත්වේ දැඩි භාවයේ නැතුව යනවා. ඒ නිසා කොයි වෙලාවකවත් මම කොතනද ඉන්නේ කියන කාරණේ හිතන්න යන්න එපා. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් මේ මාර්ගඵල කියන්නේ කෙලෙස් අඳු. ඒවා ගැන හිතන්න යන්න එපා. චිත්තයක් අවශ්‍යයි, අධිෂ්ඨානයක් අවශ්‍යයි. මම සතර අපායෙන් මිදෙනවා කියන අධිෂ්ඨානය ඇති කරගන්න. නමුත් මම සෝවාන් සකෘදාගාමිද අනාගාමිද මං ඉන්නේ කොතනද කියලා හොයන්න යන්න එපා. හිතන වාරයක් වාසා ආශ්‍රවයන්මයි සකස් වෙන්නේ. සක්කාය දිට්ඨියමයි සකස් වෙන්නේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් මාර්ගය තුල ඉන්න. එච්චරයි වෙන දෙයක් එපා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉන්න. මැරෙන්න අවසාන තප්පරයේදී හරි ඔබව අවබෝධයෙන් පරිපූර්ණ කරනවා. ඒක තමයි ශ්‍රද්ධාවේ අසීමත් භාවය. ශ්‍රද්ධාව තියෙන කෙනා බය වෙන්නේ නැහැ. ඒක තමයි ශ්‍රද්ධාව කියන කාරණේ තියෙන්නේ. එයා හොයන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ. එයා යම් තැනක නැවතිච්ච කෙනෙක්. එයා ධම්මයේ දැක්කා. එයා දුවන්නේ නැහැ. මෙච්චර කාලයක් දිනුවායි කියන කාරණේ එයා දකිනවා. එයා නවතිනවා.
නැවතිලා ලෝකේ දිහා බලන්න. තේරෙනවද? එනිසා පොතනකවත් මං ඉන්නේ පොතනද කියන කාරණේ හිතන්න යන්න එපා. මාර්ගය තුල ඉන්නවාද කියන කාරණේ හැම වෙලාවම පරික්ෂා කරන්න. සද්ධාමෙන් මාර්ගය තුලද මං ඉන්නේ? ආරේශාංගික මාර්ගයේ වැඩෙනවද මා තුලින්? අර්ථවත් වෙනවද කියන කාරණේ දකින්න ඉන්න. ඒ දකීමයි අපිට මේ කවදා හරි අවබෝධයක් කරා යන්න දෙන්නේ. එනිසා සද්ධාමෙන් මාර්ගය තුල ශක්තිමත් වෙන්න මැරෙන අවසාන කප්පරේ හරි ඔබර කර්මයෙන් ඔබ සඵල කරලා දෙන්න. ඒක තමයි මුද්‍රයන් බුදුරජාණන් වහන්සේ කියනවා නම් මේ කාරණා තුන වරද්දී ඔබ අනිවාර්යයෙන්ම සතර පායෙ මිදෙනවා කියනවා. ඒ විශ්වාසය තුල ඉන්න. ඒ විශ්වාසය බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ ඔබේ අරමුණ පරිත්‍යාග කරන්න. එහෙනම් අපේ ජීවිත අපි යම් අවස්ථාවන්වලදී මරණයක දැම්මා. අපි තව මොහොතකින් එක උදේ වෙනකොට මැරෙයි කියලා දැක්කා. ඒ ජීවිතේ මරණයට අපි දැම්මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන්. ආකාරෝදී සද්ධාව. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ජීවිතේ මරණයට දාන්ති අපි දැක්කා. මැරෙන්න අවසාන කප්පරේදී හරි අපේ අරමුණක් තියෙනවා නම් ඒක ඉටු වෙනවා කියලා. ඒක තමයි සද්ධාවේ ශක්තිය. සද්ධාවම ඒකයි සද්ධාවම මුල අපි කරන්නේ ඒකයි. අපේ ජීවිතයේ දශමික දෙයක් ලැබුවා නම් ඒ සද්ධාවමයි ලැබලා දුන්නේ. සද්ධාව විසින්මයි. සද්ධාවයි. ඒකයි සද්ධාවම අපි මා වර්ණනා කරන්නේ සද්ධාවම ජීවිතයට ගන්න කියන්නේ. සද්ධාවමයි අංකේක සද්ධාවෙන් තොර සමුද විදර්ශනාව ගැන ඉතර වැඩක් නැහැ. සද්ධාවමයි. සාමාන්‍ය දෙයක් කියන්නේ දරු දැන් ඇති වගේ දරු ඒලා කියන්නේ කිව්වොත් කියන්නේ නැහැ ඒක මොකක්ද? මේ ඔබතුමේ නම මොකද්ද? කියන තවදී මම දුක යන්න ඈ කියන නම ගන්න ගන්න දැන් එහෙම නැහැ කියනද කියන්න අන්ත අපේ පිළිතුරමයි ඔබ හන්සේ මහත්මයා කියන අපි අන්ධකාරයේ නමුත් මම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවධර්මය මගේ ධර්මයක් නෙමෙයි නේද බුදුරජාණන් වහන්සේලා දාස් ගානකින් බණහලා තියෙනවා. රහතන් වහන්සේලා ලක්ෂ ගානකින් බණහලා තියෙනවා. ඒ අහපු වෙලාවෙත් අපි නැගිටලා ගියේ අනේ සාදු සාදු කියලා ආමුදුරන්ට පින් දීලාමයි. නමුත් ඒ නිසා හැම වෙලාවෙම හිතන්න ඕනේ තමන්ගේ මාර්ගය තුල ඉඳලා තමන්ගේ කෙම ජයගනි කියලා. මොකද සංසාරේ අපිට වෙන්න තියෙන දේ ඔබ සංසාරේ ඔබේ ඔය මෞර්තිෙන් රහතන් වහන්සේලා ලෝකෙට දී කළා කියනවා. ඔබේ ඔය මෞර්තිෙන් ඔබ අතීතයේ රහත් මෙහින් වහන්සේලා දී කළා කියනවා. ඔබේ මෞර්තිෙන් ඔබේ රහතන් වහන්සේලා දී කළා ඒ රහතන් වහන්සේලා එල්දීන් යද්දී ඔබ රහත මනේ පුතේ පුතේ කියලා සාදුකාර දුන්නා මිස මෙවැනි රහතන් වහන්සේ කෙනෙක් දී කරන්න අම්මා වෙච්ච මන්තුර පොච්චර කුසල් කියනවාද කියලා ඔබ හිතුවේ නැහැ. එහෙනම් ඔබ දකින්නවා නම් මා තුල මොකක් හෝ මං තුල විශේෂත්වයක් තියෙනවා කියලා ඔබ දකින්නවනේ මගේ විශේෂත්වය නෙමෙයි. ඒ විශේෂත්වය ඔබට මුණගස්සන්න නම් ඔබ තුල කොච්චර කුසල් තියෙනවද කියන කාරණය. ඒ කුසලයි මතු කරවන්න ඕනේ. මොකද ඔබ අතීතයේ ඉතිරියේ නැහැ. ඔබේ පුතා එල්ගෙන් ඇද්දිත් ඔබ පුතාට සාදුකාර දුන්නා නිසා දෙවැනි පුතේ දී කරන්නේ ඔබ කොච්චර පින්වන්තද කියන කාරණය ඔබ මතු කරේ නැහැ. තේරෙනවද? ඒ නිසා ඒකෙන් මතු කර ගන්න ඕනේ මගේ තැන නෙමෙයි ඔබ ඔබේ තැනයි ඔබ මතු කර ගන්න ඕනේ. ඒක මතක ගන්න ඕනේ. සාමන ධාන්ති ඈ. එන නාටක උදේ හොඳයි. සාදු කරේ දෙන්න. දැන් අප්‍රමාණ සත්‍යපත් වෙන්න ඒ සුනීතා නෝන මාත්මිය තමන්ගේ කල්යාණ මිත්‍රේ සියලු දෙනාම එක්කාස් කරගෙන මම හිතන්නේ පසුගිය මාස දෙක වගේ පුරාවට අවස්ථා දෙක තුනකදී අපිට මතක් කළා මේ ගිනස්ට ඇවිල්ලා මේ සද්ධර්මයේ දේශනා කරන්න ගිය තමන්ගේ කල්යාණ මිත්‍ර සියලු දෙනාගේ යහපත උදෙසා ඉතින් බොහොම කරුණාවෙන් අපි කටයුතු සිද්ධ කළා. ඒ නිසා දැන් කල්පනා කරන්න මේ රැස් කරගත් ආපු සියලුම පින් ඒ සුනීතා මහත්මියත් ඒ කල්යාණ මිත්‍රභාවයෙන් මම දැක්ක අවස්වරුවේ බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව නිසා ඒ තරුණ පිරිස් ගොඩාක් මේ කටයුතු සංවිධානය කරලා ඒ වේශමාංශ වෙනවා. ඒ සියලුම දෙනාට කල්‍යාණ මිත්‍රභාවයෙන් උපකාර කළා වූ සහ සම්බන්ධ වුණා වූ ඔබලා සියලුම දෙනාට මේ පින නිදුක් නිරෝගී සුපත් භාවයේ පිසු මෙහෙතු වේවා කියලා සාදු කියනවා.
ඒ වගේම මේ රැස් කරගත්තා වූ පින් ඒ මහා සංඝරත්නය මෙවැනි පින්කම් වලට බොහෝම දුර බැහැරින්නම් ඒ වඩම්මන ඒ සියලුම වාහන පාසුකම් මේ සැපේනේ තිස්ස මහත්මයන් තිස්ස දිනසේන මහත්මයන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එතුමාටත් නිරොග් නිරෝගී සුවපත් භාවයේ පිසම මේ පිළි හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සියලුම පින් පින්තුල්ලා සියලු දෙනා නමින් මිය පරිලෝකෝස් පින් බලාපොරොත්තු ජීවත් වෙන මෞදේමාපියන් ආචිව සියල ඇතුළු යම් කෙනෙක් පින් බලාපොරොත්තු ජීවත් වෙනම් ඒ සියලු දෙනා තමන්ගේ දෑතින් කරගත්තා වූ පින්කමක් සේසිතා මේ පින දැක සතුටු වේවා අනුමෝදන් සතුටු වේවා කියලා මියගිය ඥාතීන්ගේ රුවගුණ සිහියට නගාගෙන මේ කරගත්තා වූ පින්කම සිහිපත් කරගෙන මේ පින අනුමෝදන් කරන්න ඉතින් මේ ඥාතී නම් වූ ගාථාව ශබ්ද නගර කියන්න. දැන් අප්‍රමාණ සතුටටපත් වෙන මේ රැස් කරගත්තා වූ සියලුම පින් මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ වූ දිවිරාජ සමෝයාද මේ කම්බින් සුරකින් ආ වූ දෙවියෝද මේ පින් දැක සතුට වේවා අනුමෝදන් සතුට වේවා දෙවියෝ ප්‍රාර්ථනීය මොදීකින් අමාමානිවරෙන් සංසේවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්තුල්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේනම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සස්වේක භාවයට පත් වේවා සෞභාග්‍යමත් භාවයට පත් වේවා කියලා දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න ඉතා උචාචාම්මේහි කියලා. ප්‍රමාණ සතුටටපත් වෙන මේ ආකාරයෙන් තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් යුතුව මේ කිම්පන් පින්කම් සිද්ධ කරලා තමනු සතුටු වෙලා මීගිය ඥාතීන් සතුටුභාවයටපත් කරලා දෙවියන් සතුටුභාවයටපත් කරලා අප්‍රමාණ සැනසෙල්ලක් ලැබුවායි කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත්තා වූ සියලුම පින් මේ ඝෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී පරම ශාන්ත නිර්වාණ අවබෝධයේ උදෙසා නේ උත්තර කාර්මී ධර්මයන් වේවා කියලා මේ විදිහට නිවන් ප්‍රාර්ථනා කර ගන්න. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිසම හේතු වේවා ඉනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා මේ කුසලෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස කුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා කරන සීලාදී අනන්ත ගුණ පුරණ විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්‍යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබීමා අභිවාදන සීලිස විචන්ද්‍රජාපජායෝ චත්තාරෝ ධම්මා වඩන් දීයයි වන්නෝස්කම්බලන් ආයාරෝග්‍ය සම්පatti සග සම්පatti මේරච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්චතු පිවතුලාද නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැසෙයි. තේරුවන් සරණයි. ජර්මන් සත්නම් තැනම දේවා තිරුවන් සරණයි.